හොඳයි වාසනාවන්ත පින්වතුනි මේ පින්වතුන් ත්‍රිවිධ නුවර ඒ දින පහක භාවනා වැඩමුළුවකට සහභාගී වෙලා අද දවසේ අවසාන දිනය. මේදී අපි පුරුදුනේ පුහුණුනේ බුදුහාමුදුරුව පෙන්නපු කයෙන් කය බැලීම නැමැති සතිපට්ඨාන වැඩි. කාය කයනපත්ති විහෙරති කියන ගුණය අපි ළඟට ලබා ගන්න පුහුණුව තමයි කරගෙන ආවේ. දැන් මෙහිදී බුදුහාමුදුරුව පෙන්නනෝ මේ සතිපට්ඨානයේ වැඩි වීමෙන් ආනිසංස හතක් ලැබෙනවා. මේ සතිපට්ඨානයේ වැඩි වීමෙන් ආනිසංස හතක් ලැබෙනවා කියලා ත්‍රිපිටකයේ තුලම ත්‍රිපිටකයේ බුදුහාමුදුරුවෝ නොයෙකුත් සූත්‍ර දේශනා කරලා තියෙනවා. නොයෙකුත් පුජ්‍යලයන් විවිධ පුජ්‍යලයන්ට විවිධ සූත්‍ර තියෙනවා, විවිධ දේශනා තියෙනවා. ඒ දේශනාවලින් විශේෂ දේශනාවක් තමයි කුරුරට සම්මාස ධම්ම කියන නියම් ගමේදී දේශනා කරපු මහා සතිපට්ඨාන සූත්‍රය. ඒකේ විශේෂත්වය තමයි මේ සූත්‍රය ඇත්තටම දේශනා කරනකොට ලෞතර බුද්ධත්වයේ ලබලා අපේ බෝධිසත්වය තමන් වහන්සේගේ බුද්ධ ශාසනය හුඟා පරිණත තත්ත්වයට ආපු කාලේ. ඒ කුරුරට වඩම්මන්නේ වැඩමන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයෙන් සැහෙන කාලයක් ගෙවුනට පස්සේ. ඒ වෙනුවට මහා රහතන් වහන්සේලා විතාල අසු මහා රහතන් වහන්සේ වෙලාම විහිලා හමාරා. ඒකට පැවිදි පිරිසක් උතරක් නෙමෙයි. කියන්නේ පැවිදි පිරිසේ හිටියා ඉස්තේ පුරුෂ දෙපක්ෂය බික්කු බික්කුණී කියන දෙවර්ගයේම සායකාවකෝ ගිහි වෙලා කමාරා රහතන් වහන්සේලා මත. ඊළඟට මාර්ගඵල ලාභී ගිහි අයත් විශාල සංඛ්‍යාවක් ඉඳලා තියෙනවා. මේ කුරුරට වඩිනවා. ඒ කියන්නේ සෝවාන් සකදාගාමී ආදී මාර්ගඵල ලාභී වෙච්ච ගිහි ශ්‍රාවක සාල්කාවෝ විශාල පිරිසක් ඉඳලා. දැන් එතන ඉඳලා මේ සතිපට්ඨානය ගැන බුදුහාමුදුරුවෝ පළවෙනි දේශනාව ආරම්භ කරන්නේ පස්වග මහණුන්වහන්සේට. දැන් මේ සතිපට්ඨානය ගැන අපිට මහා සතිපට්ඨාන සූත්‍රය විතරයි තියෙන්නේ කියලා නේ හැම සූත්‍රයකම තියෙන්නේ. හැම සූත්‍රයකම අන්තර්ගත කරලා තියෙනවා. හැබැයි මේ සවිස්තර කරුණුනේ. දැන් පළවෙනි දේශනාවේ මේ පළවෙනි ධර්ම දේශනාවේදී පස්වග මහණුන්වහන්සේලාට දේශනා කරන්න පමණම සතිපට්ඨාන. ඒක තමයි මේ විස්කවේ අන්තබම්මජිතේන නර්තේ සබ්බ. ඔච්චරයි ඔය දූත්‍රේ. ඒ දූත්‍රේ ඊට පස්සේ කියන්නේ ඔයගොල්ලෝ කාර්යයට සාහළු කියලා රදින් යදාන්නේ ඒ දූත්‍රේ තියෙන බණටම ප්‍රතිපල. දේන ඒක අන්ත දෙක අතහරීමෙන් ලැබෙන ප්‍රතිඵල ටික තමයි අනිත් එක. මොනවද ඒකේදී චතුරාර්ය සත්‍ය ගැන කියනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කියනවා. ඒක වැඩිම ගැන කියනවා. ඒ ඔක්කොම වැඩිම ඉවර හරි අන්ත දෙක අතහරින. තේරුණා නේද? කමඨහනේ කරන්නේ ලැබෙන ප්‍රතිඵල තමයි අර ධර්මයේ තියෙන්නේ. ඒක අහලා තමයි අර කාලයට සාදු කියනවා. තේරුණා? ඇහෙන්න බෑ. කොහේ හරි වස්තුවේ කැමුණා සාදු. මොකද ඒක නොදන්න. මොකද්ද මේකේ තියෙන්නේ කියලා දන්නේ. ඉතින් දන්නේ මොකද දෙවියෝ මේ ගහලා මොන හරි දෙවියෝ හසු වෙනවා. දෙවියන්ට කප්පන් දෙන්න කාලෙට දී. ඔබ තමයි දන්නේ. එහෙම එකක් නැහැ නේද? මේ දෙන්නේ සතිපට්ඨානෙමයි වචන දෙකකින් කියලා තියෙනවා. එහෙමයි අනු වචන වලින් කියන්න පුළුවන් උනේ ඉච්ඡර දස්ස පිළිසකට මේ දේශනාව කරා. පරිණත පිළිසක. අධ්‍යාත්මික පරිණත. දැන් ඔහොම ඔය ආරම්භ කරන දේශනාව එදා කුරු රට සම්මාස ධම්මා කියන නියංගමේ ජීවිත දේශනා කරන්නේ පැවිදි පිරිසක් ඉලක්ක කරලා තියෙනවා. එහෙනම් හිතෙන්දී පිරිස පැවිදි අය සිටියද පිරිස මේ පින්වතුන් වගේ ජීවිතය. එහෙනම්
ඒකයි ඔච්චර පවිත්‍රාත්මකව සතිපට්ඨාන විස්තර. ඒක තමයි මහා සතිපට්ඨාන දුන්නේ. එතකොට ත්‍රිපිටකයේ වෙන කිසිම සූත්‍රයක දකින්න නැති අමුතු විදිහේ ස්වરૂප කීපයක් මහා සතිපට්ඨාන කෘත්‍යයේ තිබෙනවා. මොකද බුදුහාමුදුරන්ගේ සියලුම ධර්මයේ මේකේ අන්තර්ගතයි. බුද්ධත්වයෙන් අවබෝධ කරගත්ත සාරා සංකල්පලත්‍යයක් මුළුල්ලේ පෙරම් පුරව ලබාගත්ත සියලු ධර්මයේ ඇති කරලා මේක තියෙනවා. සියල්ල අන්තර්ගතයි. ඒ නිසා මේ බුදුහාමුදුර මුලින්ම මේ සූත්‍රය දේශනා කරන්න පෙර අනිකුත් කිසිම තැනක නැහැ, වෙන කිසිම ත්‍රිපිටකයේ සූත්‍රයක නැහැ. මේ සතිපට්ඨානයේ වැඩිමෙන් ලැබෙන ආනිසංස ගැන මුලින්ම තේරුණානි. අනිත් සූත්‍ර ඔක්කොගෙම කියන්නේ බුදුහාමුදුර දේශනාවක් කරනවා. ඒ දේශනාවේ තියෙන ධර්මයක් තියෙනවා නම් පිළිපදිනවා කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක කරාට පස්සේ ලැබෙන ප්‍රතිඵල කියන්නේ පස්සේ. අර දේශනාවෙන් පස්සේ. නමුත් මහා සතිපට්ඨාන සූත්‍රයේදී එහෙම නැහැ. මුලින් කියනවා මෙන්න මේ ඒ කායන ආනිසංසහතක් තියෙනවා. ඒක ලැබෙනවාමයි සතිපට්ඨාන වෙන්නේ. මේක ලැබෙන්න වෙන ක්‍රමයක් ඇත්තේම නැහැ. තේරුණාද? දැන් අපි ඉගෙන ගන්න බලන්නේ ඔන්නේ ආනිසංස හතයි. මොකටද ඉගෙන ගන්නෙ? දැන් ඔයගොල්ලෝ සතිපට්ඨානේ වඩන්නේ ඔය ආනිසංස එකතු වෙන්න ඕන ජීවිතේ. තේරුණාද? නැත්නම් රක්තිය දුන් හරින් ඉතරේ. ඒක කරපු භාවනාව. දැන් තමන්ට ඕන එකක් කරා කියලා මේවා ආනිසංස ලැබෙන්නේ නැහැනේ. ඔයගොල්ලෝ හරියට කරනවා නම් මේ ආනිසංස ජීවිතයේ තුලින් දකින්න හම්බෙවි අනාගතේ. තේරෙනවනේ. ඒකෙන් කියලා කේව හඳුන ගන්න බෑ. නම හඳුන ගන්න පුළුවන් ආනිසංස එකක් හෝ දෙකක් ලැබෙනවා නම් තමන් හරි ගමනක යනවා, මේ වැඩේ කරනවා කියලා දැනගීමටවත් වෙන්නේ. තේරෙනවද? ඒකටනේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මෙන්න මේ ආනිසංස මේකෙන් ලැබෙනවා කියලා. එතකොට ශ්‍රාවකයාට දැනගන්න. ඊට පස්සේ මේ සූත්‍රයේ තව තියෙන දෙයක් තමයි මේ සූත්‍රයේ අවසානයේ කියනවා. කියන්නේ යම් කිසි ගිය කෙනෙක් ශ්‍රාවකයේ මේ කියලා තියෙන සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත කරලා තියෙනවා කමකහා විශේෂවා භාවනා ක්‍රම විශේෂවා ඒ බුදුහාමුදුරු කියනවා ගුරුකුල පස්සේකින් ඒවම තව තව වෙනස් කරලා තව ඕන තරම් හැදියේ. ඒක කිසි වැරද්දක් නෑ. තේරුණා නේද? කමඨහන කියන එක මේ භාවනා උපදේශය. මේ උපදේශ මේ 21 ආකාරයේ තව තව දුරුකුරවල වලට දැන්නා ඔයගොල්ලන්ට උනා පරිණත වෙලා වෙනස් කර කර හැදියේ. හැබැයි අරකට අනුගත වෙන්නේ. අන්නේ හින්දා එක එක භාවනා මධ්‍යස්ථාන වල එක එක හතවල් වල විපස්සනා භාවනා ගුරුවරු විවිධ ක්‍රම මේවට අනුගමනය කරනවා. ඒවා දැනගෙන යන්න ඕනේ නැත්නම් තමන් අයව ප්‍රතික්‍රියාව කරලා අපි කරන විදියයි හරි අරක වැරදි ඒව කරන්න යන්න එපා. තේරුණානේ? පරිණත ගුරුකුලයක් නම් ඒ ගෙනියන්නේ තේකමයි. ඒගොල්ලෝ හැබැයි සම්බන්ධ වෙන්නේ හැම කෙනාම හුඟා එහාට ගිහිල්ල මැද. මේ භවනාවල හැටිදෙම. ඒ ගුරුකුල කරන වැඩ. තේරුණානේ? නම් සියලු විපස්සනා භාවනා ලෝකයේ තියෙන ගුරුකුල වල ඔය සතිපට්ඨාන සූත්‍රයට අනුගතවමයි හැම දෙයක්ම කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මෙහෙ දන්න ඇති ගිහිල්ලත් මම මේ කියන්නේ මේව පටලව ගන්න ගිහිල්ලා. දැන් බුරුමෙන් ආපු ඉන්දියාවෙන් ව්‍යාප්ත වෙච්ච හොඳම ගුරුකුලයක් තමයි සතිපට්ඨාන ඔය ගෝයෙන්කාජී හරහා යන භාවනා කරා. හුඟක් අය සමාහට කරලා ඇති. තේරුණාද? එතකොට ඒගොල්ලෝ කරන්නේ වේදනානුපස්සනාව. නමුත් අවසානයේද ඕකටම එකතු වෙනවා. තේරුණාද? ඉතින් ඕක ඉතින් ලංකාවේ ඉන්නේ බයින. ඕක ප්‍රතිපත්තාවේ ඕක බෞද්ධ භාවනාව වගේ ඕක ඉන්දියාවේ තියෙන ජෛන භාවනාව, හින්දු භාවනාව එළන්නේ. තේරුණාද? ඒ දන්නේ නෙමෙයි බයි. ඒක ප්‍රතිපත්තා. තේරුණාද? හැබැයි ඔයගොල්ලෝ මේ කරන දැනට යනකොට ඒගොල්ලෝ මුලක් එහාට ගිහින් දෙගොල්ලෝ මේක කරන්නේ පටන් ගන්න ඒ විදිහට අවසානයේ මේක තියෙන්නේ කරන්නේ. එනින්ද මේ ශ්‍රාවකයන් නිකන් මේ සමාධිය අරගහන් කියලා වැරදි කියලා බේරන්න බෑ. ඔයගොල්ලෝ ඒකට එකක් තියෙන්නේ.
තේරෙනවද? මේ හදු බිබින්න වගේ අර නිකන් සිවුරුදා ගත්තා කියන එක නංගල ගන්න එපා. සම්මත ගුරුකුලයක කියන දේ ගැන විධිමත්ව බලන්න. තේරෙනවද? මේම ගුරුකුල හැදෙන්නේ විපස්සනා ගුරුකුල ලෝකේ තියෙන කීපයද? ඒ මං කියපු එක එපා. ඉතින් ඒකේ පරිණත වෙන්න නම් දිගටම යන්න ඕනේ. ඒ දිගටම යන්න ඕනේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ලිමිට් එකක් තියෙන, ඒ ලිමිට් එකෙන් නවත්තන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. ඊළඟට තව ඔය චිත්තානුපස්සනාව හරහා විතරක් කියන ගුරුකුල තියෙනවා. මේවා එතකොට බලන්නේ වෙන ක්‍රමයක්. මූලික තැන දෙන්නේ නැහැ කය. තේරෙනවද? නමුත් ඒක හරියට පරිණත වෙන්න නම් හැමෝටම බෑ. නිකන් හිතලා බෑ. අර ගුරුකුලේ තියෙන ශිල්පීය ක්‍රම භාවිත කරන්න ඕනේ ගුරුවරුන්. නැතුව තම කරන්නේ අනාතේ. දැන් අනික ඔක්කොම යන්නේ සාමාන්‍ය විදිහට ඔය කායනුපස්සනාව. ඒ කියන්නේ දෙලක් අය ආස්වාදේ, දෙලක් අය සක්මන ඔය විදිහට දෙකෙන් එකට යනවා. ඒ දෙක තමයි ගොඩක් තියෙන්නේ. ඒකෙන් උත් දැන් මහාසී ක්‍රමයේ තියෙන ගැලින්ම නහයෙන් හුස්ම ගන්න නැතුව උදේ. තේන්නන්නේ ඒක කරනවා ඒක වැරදි කියන්නේ නැතුව ඉන්න ඒක දිගටම කරාද. ඒ ගුරු කුලේ ඉහළට යන්න මේක ඉහළට යනවා. ඒ ගියාට පස්සේ යන්නේ කොහෙටද? ඔය මං කියන තැන. මොකද්ද? කයෙන් කයින. තේරුණානේ? ඒකින්ද පටලෝ ගන්න නැතුව ඔයගොල්ලෝ. පටලෝ ගන්න නැතුවට ගවන්නේ පහස කරන්නේ. මේක වැරදි. දන්නේ නැහැ. ඒ ඉන්නේකින් තමයි මම. මොකද ධර්මයට අපහාස කරනවා ධර්මයේ පිටින්. තේරුණානේ? වෙනත් වෙනාට අපි අපහාස කරන්නේ හරිද? තමන් නොදන්න අපහාස කරන්නේ හරි. එතකොට එන්නේ එකට වැටෙන්නේ නැතුව ඉන්න ඕනේ. නමුත් ඒ කරන ක්‍රමෙමයි යන්නේ. දැන් මේ විදිහට ගියාම අර සතිපට්ඨාන සූත්‍රයේ අවසාන දේශනා කරනවා මේ භාවනාව අවුරුදු 7ක් කරොත් වුණා. මේක කමඨහන. කමඨහන 22ක් 21ක් කියනවනේ බුදුහාමෝ. එක කමඨහනක් අවුරුදු 7ක් මොනවා කවුරුහරි ප්‍රාවකේ. කරොත් අනිවාර්යයෙන් මෙයා මහත් වෙනව නැත්නම් අනාගත. ඔන්න බුදුහාමුදුරන්ගේ වචන. ඒ කියන්නේ ඒක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්නේ නැහැ. කවුරු හරි ඒ කමඨහනේ අවුරුදු 7ක් හිටියොත් අනිවාර්යයෙන්ම මහත්. දැන් හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඕකේ ඉන්න බෑ. ඒක වෙන මොකක්ද? දැන් බුදුහාමුදුර කියන්නේ අවුරුදු 7ක් කරොත් මේ හරියට දැන් අවුරුදු 7ේ දවසකට විනාඩි 5 ගානේ ගෙරුවා කියලා නෙමෙයි කියන්නේ. තේරෙනවද? දැන් රක්මන නම් ඔයගොල්ලෝ අවුරුදු 7ක් වනේ හැම අඩියකම රක්මන කරේ. ඔබට එන්නේ. තේරෙනවද? රක්මන භාවනාවේ හැම අඩියකම අවුරුදු 7ක්. එහෙම අපිට කරන්න බෑ. සිගාපිත් පිළිගන්න. තේරෙනවද? කරන්න බෑ කියන්නේ මුලින් කරන්න බෑනේ විදියට ආ වෙන වෙන වැඩකින්දයි එහෙම කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. නමුත් එච්චර ප්‍රබලයි කියලා මේ බුදුහාමුදුරු දේශනා කරා. ඊට පස්සේ හැබැයි ගෙනල්ලා තියෙනවා ඕක අඩු කරලා අඩු කරලා දවස් 7ට. තේරුණානේ? ඔන්න ඕකෙ හිඳ තමයි ගුරු මේ මෑතකදී බිහිවුණු සියලුම විපස්සනා භාවනා ගුරුකුල අර දින 15 හෝ දින 7ට මේ භාවනා වැඩසටහන් සංවිධානය කරනවා. එහෙමයි එක්ක මාසයක් නේද මාස 3 ඒ සූත්‍රයේ කියන විදිහට මාස 3කට තියෙනවා මාසයකට තියෙනවා දවස් 15කට තියෙනවා අවසාන වෙන්නේ දින 7 දැන් මතකද මෙහි වුණත් ඇදී ඔය ජාත්‍යන්තර මට්ටමේ බුරුමහරහා තායිලන්තේ හරියා හරහා වූ භාවනා සෙන්ඩර් මධ්‍යස්ථානය ඇදී ඒක ප්‍රධාන ගුරුකුලේවා ඒ ගුරුකුලේ 90 යනේවා ඉතින් ඕන වටේ ඉපාවට කවුරු හරි ගාව එකක් හරියන්නේ නැහැ නේද? තේරෙනවද නේද? යංගති ප්‍රමේකට ආපු දැනක බලන්න ඔය වැඩසටහන් දීන්නේ දවස් 7 15 කියලා නේද? ඇයි? ඒකත් බුද්ධ නියමයට අනුව කරා. තේරෙනවද? මහා රහතන් වහන්සේ කියනවා. මේක දින 7ක් කරොත් එක දිගට දින 15ක් කරොත් එහෙම නැත්නම් මාසයක් කරොත්. නැත්නම් මාස 3ක්. දැන් හුඟක් කාලවලට ඔය වස් කාලෙදී මාස 3 කරපු එක තමයි ලංකාවේම කරුවා. දැන් ලංකාවේ මීට අවුරුදු 1000කට ඉස්සෙල්ලා දැන් කවුරු හරි පැවිදි වුණොත්
කවුරු හරි පැවිදි වුණොත් ගුරුවරයෙක් යටතේ ඒ ගුරුවරයාගේ බලාපොරොත්තු ඒ පැවිදි වෙච්ච කෙනා ඒක කාලයක් වෙනකොට මාස 3ක් ඇතුළේ රහත් වෙනවා. ඔන්න බලන්න ගුරුවරුන්ගේ තත්ත්වය කොහොමද? එක වස්තාවේදී රහත් වෙන්න ඕනේ නැත්නම් ගුරුවරයෙක්ම නිකම්. එතනම එහෙම යුග පහුවලා තියෙනවා අපේ රටේ. බුරුමෙත් එහෙම තිබිලා තියෙනවා. චරක මේ ධර්මයේ මේ වලන්ට අතැඹුලා තේන්නත් පරිණතය. එතකොට ඒකෙදි කෙනෙක් පැවිදි වුණොත් ඒ මාසතුනේ වස්තාවේදී කරනවා. ඒ ගෝලයා ප්‍රාතුනේ නැත්නම් ගුරුවරයන්ව වදිකම. තේන්නත්. දැන් අපිට එහෙම හොයන්නවත් නැහැ මේ ධර්ම. නමුත් අපි මහන්සි ගන්න ඕනේ එවැනි ප්‍රයෝජන ගත්තේ එකක අපි දැන් මේ යුගය කාලයක් වෙලෙලා තිබිලා ඒක අධ්‍යාත්මික යුගයක් මේ ඇවිදින් තියෙන. ඒකයි ඔයගොල්ලන්ට උනන්දුවත් තියෙන මේ ගැන මහන්සි වෙන්න. එතකොට මහන්සි වෙන එක තමයි යුගයේ තියෙන උවමනාව. එතකොට වරදින් නැතුව අනවශ්‍ය දේ නොකර හරි දේ කිරීම අපි විදිහින් තෝරා බේරා ගත යුතුයි. තේරුණානේ? නැත්නම් අපේ කාර්යයක් කියන්නේ. නියම ධර්මයේ ප්‍රයෝජන ගන්න බැරුව යනවා. ඒකේ ඉන්න අනවශ්‍ය දේ ගොඩක් තියෙනවා උවමනාව වැඩි වෙනවා. දැන් ඔයගොල්ලන්ටම තේරෙනවා භාවනාව කියන එක කොච්චර නම් කියලා. කොච්චර මිනිස්සු උනන්දු වෙනවද? ඒ කියන්නේ මේවත් ආර්ථික න්‍යාය තමයි වැඩ කරන්නේ. ලෝකේ යන්නේ එකම රටාවක. ඉල්ලුමට කැපෙන. තේරෙනවද? දැන් මිනිස්සු ඉල්ලන්නේ භාවනාව නම් භාවනාව උගන්නන අය හතු විපෙන්නා වගේ රැඳීමට දෙනවා. ඒක තමයි කියන්නේ. තේරෙනවද? මිනිස්සු ඉල්ලන්නේ සෝවාන් සමරා ගහක් ගලක් ගහන ගහක දෙනයි ජීවෙන කරණ යන්නේ. තේරෙනවද? දැන් ඉස්සර බලන්න ලංකාවේ ඔයගොල්ලෝ හිටියා ලංකාව ගැන දන්නවා. හොඳටම අපි ජීවිත ගන්නවා. නිකන් කියන්නකො කවුරු හරි දැන් මේ අම්මාට මම මහා බ්‍රාහ්මණ සංස්කෘත දෙවියෝ මං එක්ක යාළු මං එක්ක කතා කරනවා කිව්වෝ. ඒ මිනිහට මොකද ඒ ඔය මිනිහ හිටියද? ඔවා කියන ඕනේ එයා පිච්චි කියලා අමකට ගිහිල්ලාවත්. දැන් මොකද වෙන්නේ උන්ට? ඒ සංස්කෘත දෙවියෝ ඉන්නේ කමතහන් දෙනවා කිව්වෝ කවුරු හරි. මම භාවනා කරලා සක්‍ර දෙවියෝ එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කියලා දැනගත්තොත් දැන් අංගුල නවත්තනවාද මේ කමටහන් ඉඳලා වැඳලා දේවල් හදලා පන්සල් හදලා දීලා දිනුරු කරනවා. එහෙනම් අන්තිමට මේ දිනුරු වෙරෝනේ ඉන්නේ ගැහැණු විරු විදිහ බැලුවා මේ වගේ පිස්සු ටික. ඒ පිස්සන් දිනුරු පෙරෙවිවා. අර පස්සේ ගියම් බොරුපත් අංගුලේ යවන්න මිනිස්සු මෙන්න දිනුරු බෙරෝල බණ අහලා ඉන්ටර්නෙට් වල ප්‍රසිද්ධ කරලා ස්කයිප් වල ගියෝලා කවුද මේ වගේ කරන්නේ මේ පිට රටින් නැහැ. සල්ලි යවලා අර ලංකාවේ වීඩියෝ ටික මේ ධර්ම විකෘති කරවන මිනිස්සු. තේරුණාද? ඔය අතීත මිනිස්සු වීඩියෝ කියලා ගණන් ගන්න බෑ. නැත්නම් ඒක එහෙම තමයි ධර්මයේ බේරගන්නේ. දැන් ඔන්නෝ මේ ඇයි? වැරද්ද දෙන්නේ ඇත්තටම උනන්දුව තියෙන කින්ද? මේක වැරද්ද නෙමෙයි කියන්නේ. එතරම් මිනිස්සුන්ට නිවන් දකින්න උනන්දුවක් නැහැ. තේරුම් ගන්න. ඉස්සර මිනිස්සුන් තෝරනවා මේකවල දාන්න එක දෙයයි. සී දාන කියලා භාවනාවලින් නිවන් දකින්න. හැබැයි අපිත් නිවන් දකින්න පුළුවා මෛත්‍රී වුණාමයි කා. කෙනෙක් ඔය දැක්මේ තමයි අපේ මුතුන් මිත්තු. ඔය මුතුන් මිත්තු ඔතෙන්ද නිකන් නෙමෙයි. ඔතෙන්ද ඔය දැක්මට හිර කෙරෙන්නේ. තේරුණාද? ඒ හිර කෙරෙන්නේ මේ සාසනේ බේරගන්න. දැන් මේගොල්ලන්ගේ නිකන් ආව නෙමෙයි මේ බලෙන් ඇති කරගත්තේ නෑ ඒගොල්ලෝ. මේකට හේතුව බලන්න අපේ දැන් මුතුන් මිත්තු ලංකාවේ ඉන්න වයසකම මෙලෝ දෙයක් ගන්න නැති ආකාරයෙන් ජීවත් හරි ආත්මයෙන් ගින් හඳ නිවන් දකින්න කොහොමද? කෙලින්ම කිසිම පැටලීමක් නැතුව උත්තර දෙනවා. මල පොතේ අපරක් වගේ. නිවන් දකින්නේ වෙන ක්‍රමයකින් නෙවෙයි දාන, සීල,
එහෙනම් මිහි වයසකට වයසට ගිහිල්ලා හොඳට ඉගෙන ගත්තේ ආසකින් හරි ආච්චිකින් අහන්න පුළුවන් දෙයක්. මොකද යා රෝවා මේක අදැයි. කියන්නේ ධාන දීල භවනාන. නිවන් දකින්න මම වගේ අභිධර්ම ටිකුතන්නේ. ඔන්න යහ නිවන් දැකපු ඉදීම. පරිස්සම් පාටි වෙනවා. ඔන්න විලක්කය. විලක්කය කියලා නිවන් දකින්න ලේසියෙන්නේ නෑ. ධන් දෙන්න ඕනේ. දන් දීලා දීලා ප්‍රසිද්ධ දිව්‍ය ලෝකේ ඉපදිලා අර මාත්‍ර දිව්‍ය රාජයාගේ රෙද්දෙන් ඉන්නලා යන්නේ. එතකොට දැන් ඉන්නේ ආසලා කියලා නිවන් දකින කම. තේන කොච්චර පහද? තේන දැන් බලන්න පරණ ආසලා කියලා කියන කතාවේ ඇත්ත. ඔය කියන්නේ තුන්වෙනි ආරත. තුන්වෙනි ආරේ සත්‍ය මොකද්ද? නිවන. තේන්නවනේ. ඒකේ තියෙන්නේ මොකද්ද? ඊයේ පෙරේදා මම කිව්වා. තණ්හාය, අසේස, විරාග, නිරෝධ. රාගෝ, පටිනිත්තග්ගෝ, මුක්ඛි අනාය. ඔන්න නිවනේ. තණ්හාව තේජයක් වත් නැතුව නිරුද්ධ වෙච්ච තැනයි නිවන තියෙන්නේ. තේන්නවනේ. එතන එතන කෙරෙන්න ඕනේ ගන්නව දෙයක් වන් නැතුව හතර ආකාරයෙන් නිරුද්ධ කරන්න ඕනේ. සාගය, පටිනිච්ඡය, මුක්ති, අනාත්ම. ඔන්න ඔය ටික තමයි පාණේ නැතුවර පරණයි කියන්නේ. සාගය කියන්නේ දාන. නිවන් දකින්න දාන. දානේ තමයි සාගුනේ. පටිනිච්ඡය ගුනේ ඉන්නේ සීලේ. භාවනාව කියන්නේ මුක්ති කියන එක භාවනාව, සමත භාවනාව. අනාල කියන්නේ විපස්සනා භාවනාව. එතකොට ওই භාවනා දෙකක් නේද තියෙන්නේ අවසානයේ. දැන් බලන්න නිවන් දකින ක්‍රමය මොකක්ද? අභිධර්ම ඉගෙන ගැනීමද? පටිච්චසමුප්පාදේ පට ගැනීමද? ඈ? දාන තීල භාවනාව. දැන් ඉතින් ඔබ වරද්දගෙන මරනවාද? පරණ ආතාචිද? නෑ. කවදාවත් ඔය දෘෂ්ටියෙන් පිට යන්නේ වර්තමානයේ වැරෙන්නේ කොහොමද? අනේ මට ටියුෂන් යන්න බැහැුණා නේද නිවන් දක. මේ මො ටියුෂන් ගිහින් මොකද කියලා ගන්න. පොඩි කවක්. නැහන අභිදාර. දැන් කෝ දැක්ක? පරණ බෞද්ධයාගේ දැක්ම කීයද? එතකොට අපිට නෑ. විකෘතියක් තියෙනවා. තේරෙනවා නේද මෙතන තියෙන වෙනස? මේ වෙනස මේ ඇත්තටම නරකට නෙමෙයි මේ වෙනස උනේ අපේ මනෝ. අපිට උනන්දුවක් තියෙන අරගොල්ල වගේ අර සාමාන්‍ය මට්ටමක ඉන්න කැමති නෑ. ඒක ඉන්නේ කොහොමද නෑ ඒගොල්ලෝ. ඒගොල්ලෝ හිතියේ මේ ජීවිතේදී නිවන් දකින්න හෝ මේ සාසනයෙන් නිවන් දකින්න නෙමෙයි ආකල්පය. මෛත්‍රී බුදුහාමුදුරේ කාලේ නිවන් දකින්න. තේරෙනවද? දැන් මොනවා හරි වැරදි ක්‍රමයකින් හරි පරික්‍රමයකින් හරි මේකට ඉදිරිමත් වෙන අයගේ ආගල්ප ඊට වැඩි වටිනවා. වටින්නේ මොකද? ඒගොල්ලන්ගේ උත්සාහය මේ ජීවිතේම මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න. මේ සාසනයේම ප්‍රයෝජන ගන්න. ඒ අතු අපි ඉගෙන. තේරුණානේ? ඒ කියලා ගමෙන් වඩාත්ම සාර්ථක වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු දේම කරුමයි. තේරුණානේ? ඒකට විරුද්ධ හරි ඒ දේ ගුණ ලැබෙන්නේ නැති දේවල් කිරීම තුළ අපේ ප්‍රතිඵල එච්චර සාර්ථක වෙන්නේ නැහැ. අපේ මහන්සිය හැකේ. ඒක නිසා වෙන් දැන් ඔයගොල්ලන්ට උගාවක් වටිනවා මේ ඉගෙන ගත්ත භාවනාවෙන් සතිපට්ඨාන භාවනාවේ ආනිසංස බුදුහාමුදුර දේශනා කළා. මෙන්න මේ ආනිසංස හැර වෙන ඒවා ලැබෙන්නේ නැහැ මේ භාවනාව. තේරුණා නේද? අපි මේ ආනිසංස වලින් කීපයක් සාකච්ඡා කරන්න බලමු වැදගත් කියලා. මොකද සමහර ඒවා කතා කරන්න බැරි ලෝකෝත්තරයි. ලෝකෝත්තරේක අපිට කතා කරන්න බේරන්න බෑ. තේරෙන්නේ නැහැ. තේරුණා නේද? නමුත් අපිට තේරුම් ගන්න පුළුවන් ආනිසංස පහක් මේකේ තියෙනවා. මේ සතිපට්ඨානෙ වැඩි. මේ සූත්‍රයේ මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ ආනිසංස ටික බුදුහාමුදුරුවෝ මුලින්ම දේශනා කරනවා. දේශනා පාඨය මේකයි. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. ශෝක පරිද්දවාන සම්පතික්කමයි.
දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිතියාය යඥං චක්කාරෝ උපට්ඨා. ඔබ තමයි මේ මුල් දේශනා පාඩම. එතකොට ඒකෙදී මුලින්ම උදාහරණ පෙන්නන්නේ ඒකායන අයම්බිත්ත වේ මම. මේ එකම එක මාර්ගයයි මෙන්න මේක ලබන්න තියෙන්නේ. ඒ ආනිසංසහත ලබන්න තියෙන්නේ එකම එක මාර්ගය, මාර්ග දෙකක්. ඒ එකම එක මාර්ගයේ සතරාදිපට්ඨානෙ වැඩිමයි. තේරුණානේ? දැන් මේ වින්නතුන් දැනගන්න ඕනේ ඒකට කයෙන් කය බලන එක මේ ආනිසංසහ හතම ලැබෙන එකම මාර්ගය. මේ පින්වතුන් පුරුදු වෙන පුරුදු වෙච්චි භාවනාව, තවදුරටත් පුරුදු වෙන භාවනාව මේ ආනිසංස හත ලැබෙන ඒකායන මාර්ගය. එතකොට ඊට පස්සේ බලන්න ඕනේ මොනවද මේ ආනිසංස හත? මෙන්න මේ විදිහටයි බුදුහාමුදුරේ මේක පෙළගස්වන්නේ. මේකෙත් අනුපිළිවෙලක් තියෙනවා. පළමුව තියෙන්නේ මේ ආනිසංස වල ලෞකික ස්වરૂපය ආනිසංස. අවසාන ආනිසංස දෙක ලෝකෝත්තරයි. තේරුණානේ? ලෞකික සීමාව ඉක්මනට. දැන් අපිට මේකේ ඔයගොල්ලන්ට මේ භාවනාවෙන් පරික්ෂාවට ලක් කරගන්න වෙන්නේ සමාතුලින් දකින්න හම්බෙන්නේ සමාතුල කීයද කියලා සොයා බලන්න පුළුවන් වෙන්නේ ලෞකික ටිකයි. තේරුණානේ? මොකද ලෝකෝත්තර ඒවා අපි දන්නේ. ලෝකෝත්තර ස්වરૂප අපි දන්නේ. ලෞකික ආනිසංස ටික ලැබුණොත් ඔයගොල්ලෝ විශ්වාස කරන්න ඕනේ නම් අනිවාර්යෙන් මේකෙන් ලෝකෝත්තර ටික ලැබිලා හෝ ලැබෙනවා. තේරුණානේ? නැතු මේක මම දෝවා මම සකදාගාමි කියලා රඟපාන්න බෑ. ඒක බොරු වෙයි. තේරුණාද? ඒක තේරෙන කෙනින් නෑ. තේරෙන්න විදියක් නෑ. මේක ලෞකික ලෝකෝත්තර ඒවා නෙවෙයි අපිට ඉච්චල බලන්න වෙන්නේ ලෞකික ස්වરૂපයේ තියෙන ටිකට පැහැදිලිව මුලින් ලැබෙන අන්න. දැන් බලමු මේ ආනිසංස හත නම් කරලා තියෙන්නේ මෙහෙමයි. පළවෙනි ආනිසංසය සත්තාන විසුද්ධිය. ඔන්න පළවෙනි ආනිසංසය. පිරිසත්යාගේ පිරිසිදු භාවයට පත් වෙනවා. ඒකට තමන් හිතන්න ඕනේ මේ භාවනා කරන පුජ්‍යයා ශ්‍රාවකයා පිරිසිදු වීම තමයි පළවෙනි ආනිසංසය. එහෙනම් භාවනා කරන ඔයගොල්ලෝ ගැන ගන්න ඕන තීරණය මොකක්ද? දැනට අපි පිරිසිදුයි. පිරිසිදු නේ. තේරෙනවද? නැසයි. සත්තාන විසුද්ධියා කියන මේ ඉන්නේ බෑ දැනුත් පිරිසිදු නම. මේ ඔක්කොම වල දැනට අපි පිරිසිදුයි කියන දැනගත්තු. තේරෙනවද? එහෙනම් ඒ අපිරිසිදුයි කියලා දැනගත්ත මොකදින්ද මම අපිරිසිදු වුනේ කියන එක දන්නවද? සත්තාන පිරිසිදු වුණාම වෙනද දැනගන්නේ? දැනටම පිරිසිදුයි කියලා හිතාගෙන ඉන්න මිනිහ කියනවා නෝ බොරුවද? එයාට මේ ගුණේ හොයාගන්න බැහැ. ප්‍රතිවට්ටානේ වැඩලා අපිරිසිදුකම මහක් වුණාට තේරෙන්නේ නැහැ. තේරෙනවද? ඒ හින්දා මුල්ම ආනිසංසය තමයි සත්තාන පිරිසිදුය. මම පැහැදිලි කරන්නම් ටිකක්. දෙවෙනි ආනිසංසය ශෝකය සමතික්කමාය වීම. දෙක ශෝකය. තුන පරිදේවේ සමතික්කමාය වීම. මේ දෙක එකට දාලා යුගල වචන වශයෙන් කියන්නේ ශෝක පරිද්දවාන සමතික්කමාය. මෙතන ආනිසංස දෙකක් තියෙනවා. ශෝකයේ සමතික්කමාය වීම, දුක පරිදේවේ සමතික්කමාය වීම. සමතික්කමාය කියන පාලි වචනයේ තේරුම ඉක්ම වීම. එහෙනම් මොනවද අපි දන්නේ දෙන්නේ? දෙකයි තුනයි ආනිසංස. ශෝකය ඉක්මවනවා ප්‍රතිපත්තානි. ප්‍රතිපත්තානි වැඩිවෙනවා. පරිදේවේ ඉක්මවනවා. තේරුණානේ? අපි අමතක කරන්නේ මේ ශෝකේ නැති කරනවා නේද? මේ වචනේ වැදගත්. ශෝකේ නැති කරනවා නෙමෙයි. පරිදේවේ නැති කරනවා නෙමෙයි. ඉක්මවනවා. තේරුණානේ? ඔන්න ආනිසංස තුනක්. ඔය ලෞකිකයි. සත්තාන විසුද්ධියා කියන එක ලෞකිකයි. ශෝකේ ඉක්ම වීම ලෞකිකයි. පරිදේවේ ඉක්ම වීම කියන එක ලෞකිකයි. ඔයගොල්ලන්ට අත්දකින්න පුළුවන්. සමාතුලින් දකින්න පුළුවන්.
තේරුණානේ. ඊට පස්සේ හතරවෙනි ආනිසංසය දුක කියන්නේ කායික දුක නේ, ශාරීරික දුක. දුක අත්තංගමය. ශාරීරික දුක අත්තංගමය වෙනවලු සතිපට්ඨාන වැඩි. අත්තංගමය කියන්නේ පාලි වචනේ සිංහල තේරුම ටිකක් ගැඹුරු. අත්ත කියන්නේ මම. අත්තංගමය කියන එකේ තේරුම මගෙන් අහස් වෙනවා. දුක තුලින් මම ඔන්නේ වගේ අර්ථයක්. ඒ කියන්නේ කායික දුකය මගේ නෙවෙයි. තේරුණා? ඔව් ගැඹුරුද? සතිපට්ඨාන වැඩිමෙන් විතරයි මේක වෙන්නේ. කායික දුක මගේ නෙවෙයි. දැන් ඔයගොල්ලන්ට ඉඳගෙන ඉන්නේ මේ දුකක් මගේ. තේරුණා? එකෙන කබුල කායික දුක මේ වෙන ඒවා නෑ. දුක කියලා මෙතන කියන්නේ කායිකමයි, ශාරීරිකව දැනෙන වේදනා, දුක් අමිහිරි වේදනා. ශාරීරිකව ලැබෙන සැප වේදනා මගින් මේ වෙනෝ කියන්නේ. ඒක මගින් නට කබුන්නේ ඒක මොකද? දැන් රාගු වීනේ. ශාරීරිකව දැනෙන දුකනේ මගේ වීමනේ කරදරේදී. තේරුණාද? ඒක මගේ නෙමෙයි වෙනවලු අත්ංගමය කියන පදය දීලා තියෙන්නේ. දුක නැති වෙනවා කියනත් නෙමෙයි දීලා තියෙන්නේ. දුක තියෙනවා, හට ගන්නවා. හට ගන්නකොට මගෙන් ඉවත් වෙනවා. මගෙන් අහක් වෙනවා. තේරෙනවද? මේ වගේ අර්ථයක් මේ කියන්නේ අත්ංගමය. බලමු අපි ඒක තව ටිකක් පැහැදිලි කරනකොට. ඊට පස්සේ තියෙන පස්වෙනි ආනිසංසය දෝමනස්සාන අත්ංගමය. දැන් දුක කියන්නේ කයෙන් කායිකව එනෝ නරියෙන් එන වේදනා. දුක කියන්නේ තේරෙනවද? දෝමනස්සය කියන්නේ නරිය නොවන අනික් ඉන්ද්‍රියන් වල අකමැති අරමුණු ආවම ඇති වෙන සුදා. තේරෙනවද? කියන්නේ දෝමනස්සය කියන්නේ එන්නේ හරියට. දෝමනස්සේ ඉන්නේ ඔයගොල්ලන්ගේ කකුල රිදුනට. ඒනේ දුක. ඔළුව රිදුනට ඉන්නේ දෝමනස්සේ. එන්නේ දුක. තේරෙනවද? නමුත් තමන්ගේ සතුරෙක් ඇහැට දැක්කම ඉන්නේ දුක නෙවෙයි. දෝමනස්ස. තේරෙනවද? තරහකාරයෙක් දකින්නකොට ඉන්නේ ඇහෙන් එන අරමුණේ අකමැති ඇහැට පේන රූප වලින් අකමැති රූපයල් ලැබුවා දකින්නකොට එන්නේ මොකද්ද? දෝමනස්. කනට ඇහෙන අරමුණේ අකමැති ශබ්දයක් ඇහෙනකොට එන්නේ දෝමනස්. තේරෙනවද? මනසට අකමැති දෙයක් මතක් වෙනකොට එන්නේ දෝමනස්. දුක නෙවෙයි. දැන් ඔයගොල්ලන්ට එකමයි වෙන්නේ. හුඟක් කියලාද වෙන්නේ? දුක එනවාද? දැන් මේකට ඕන දෙයක් වෙනවා. ඉතින් ඒක අත්ංගමය. සතිපට්ඨාන වැඩිවෙනවා. බලන්න ඕනේ එහෙම වෙනවද? තේරෙනවද? නැතුව මේ ලයිට් පේන එක, බුදු රැස් පේන එක, උදපා වෙන එක මේවා නිසංසනේ. සතිපට්ඨාන ආයතනයේ උපාලකම ලාදක හොරාන්නද? ඉතින් ඒක කල්ලිය හදාගෙන මේකෙන් පා වෙනවා. බුදු රැස් දැක්කා, මලකුණු දැක්කා, ඇටකැකිලි දැක්කා. ඒ උපාතිකාන්තයි. එහෙනම් යෝගේ හොර කල්ලිය හැදිලා ඉතින් ඔන්න ප්‍රාන්තු ගෙවිලා අමූලික බොරු බර පොත් ලියලා යෝලා ඉන්ටර්නෙට් වල දාලා මේ සාගරින් ගන්නවා. ඔක්කොම විනාශ කරන්න උපාද. අමෝබුදු දැන් බුහවුනේ ආනිසංසයක් ලැබෙන්නේ බෑ. සතිවට්ඨානි බලවරු බලන්න ඔය අහසේ දීදි කියලා ඔය මොකක් හරි එළි පේනේක බුදු රැස් පේනේක ඇට සැකෙදි පේනේක ඔය දැන් කියලා යන්නේ නෑ. මෙච්චරනේ බෑ.
මේව ලැබුණොත් ප්‍රතිපත්තාණේ වැඩලා වෙන විකාර වුණොත් දුරු කරනවා. තේරුණා නේද? වෙන මොනවා හරි වෙනවා නම් මේ ආනිසංසය හැපෑර ඒව බොරු කරනවා. දැන් ඔන්න ඔය පහ විතරයි ලෞකික. දැන් අපි බලමු ඔය පහ විතරයි කතා කරන්න පුළුවන්. ලෝකෝත්තර දෙකක් තියෙනවා මොනවද? අවසානයි. ශෝක පරිඥාන සමතික්කමය දුක් දෝමනස්ථාන අත්තංගමය ඥායස්ස අධිගම ඥායස්ස අධිගමය මේ ඥානෙ කියන්නේ ලෞකික ඥානෙ නෙවෙයි ආචාර්ය උපාධියෙන් ලැබෙන ඥානෙ නෙවෙයි ඩිප්ලෝමාවට ලැබෙන ඥානෙ නෙවෙයි මේ ලෝකෝත්තර ඥානෙ මාර්ගඵල ඥානෙ තේරෙනවද ඥායස්ස අධිගමය ඒක චෙක් කරන්න මහාචාර්යවරු නැහැ ඒක නිසා විතකරන්න දෙන්නේ. සම්මාගමනේ විස්සා ධර්මයේ කියන විස්සාතේ අනිත්‍යක ලැබුණොත් මේක ලැබෙනවා කියලා දැනගන්න. තේරෙනවද? මුල් පහ සමන්ත පරිත්‍යාග කර හැදි ජීවිතයේ තුල. ඒ පහ තියෙනව නම් මොකද කියන හිතන්නේ? අනිත් දෙක අනිවාර්යෙන් ලැබී ඉන්නේ. තේරෙනවන්නේ ඥායසාදු තමයි. ඥාය කියන්නේ සම්මාදිට්ඨිය ලැබීම සෝවා මාර්ග ඥානයි. ඵල ඥානයි. ඔහොමනේ අනේව තමයි ඥායස අධිගම. නිබ්බානස්ස සත්‍යුදියයි. අවසානයේ රහතන් වහන්සේ වෙලා නිවන අවබෝධ. ඒක රහත් භාවයේ ලැබෙන. මොනෝග තමයි ආනිසංසහත. අවසානයේ තියෙන මේක ලැබෙන්නේ සතර සතිපට්ඨානයේ වැඩිමෙන් ඇර වෙන ක්‍රමකින් ලැබෙන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේ කියන්නේ මෙහි වෙන්න බෑ. නිකම් බොරු බොරු. තේරුණාද? යාප කරලා කට්ටඩිය වුණ රහත් වෙන්නේ නැහැ. ඒ වුණා ලංකාවේ ඉන්න කට්ටඩිය රහත්. නිකන් රහත් වෙලා විතරක් නෙමෙයි. මිනිස්සු කියන්නේ නිරෝධ සමාපත්තියට සමානයි. ඔන්න මිනිස්සුන්ගේ දැන. කට්ටඩිය රහත් වෙලා විතරක් නෙමෙයි නිරෝධ සමාපත්තිය සමානයි. මුන් වෙනකොට තමයි දන්නේ කට්ටඩිය. ඒ නිදු වෙන දේවල්. මොකද මේ ධර්මයේ විකෘති කරගන්නේ පාපු, සාපු. ඒ නිදුන්ට ඕන දෙයක්. ඕන දෙයක්. ඔය වෙන්නේ ධර්මයේ නිදා. සීවා වෙන්නේ ලංකාවේ. මේවා වෙන්නේ ගුරු වෙන්නේ තේරවාදී රටකුණා සාහිලන්තේ. තේරෙනවද? මේ ගුරු ඔක්කොම කරන්නේ ලංකාවේ. ඕන නම් ඕන. ඒකට හේතුව තමයි ඊයෝ බලන්නේ. ඔච්චර අනුග්‍රහයෙන් බලනකොට ඔච්චර කායිබරතේ ගුරුමේ මේ නිමිතේනවා ගායන වෙන්නේ ධර්මයේ ගන්නෑ ඉන්නවා බල කියන තීරණ ඉන්නවා. කයිකෝඩ් දාගත්ත රාතන්වල් වල. ඉන්න ධර්මයන් ඉඳලා තමයි. එහෙම කයිකෝඩ් ධාරේ ඉන්නේ ලංකා. මේ බලන්න මේ මෙහෙත් ඇතුළේ ඕනතරම් බුදුම ගායනන්ත බෞද්ධිය කවුරුත් දේශනා දිනවලේ බුරු දිනවලේ පරිත්‍යාග උපහාදු ගන්නවද අභිධර්මයේ උගන්නව මොකක්ද තේරෙනවද ඒක සාමුදුව කරනවා නම් කරයි මේ මිනිස්සු අහන්නන්නේ ඒක ඇයි කවුරු හරි ගියේ කොහොම බණ කියන්නේ ගියෝ මේ මිනිස්සු බයිනෝ උඹට ඔච්චර රුදාවක් තියෙන ධර්මයේ මහණියන් කොහොමද මේ ගිය අද දිනවල බොරු කරන්නේ? තේරුණාද? ඒ කියන්නේ කවුරුත් පිළිගන්නේ නැහැ කියන බොරු. දැන් ඔච්චර ධර්මයේ කෙරෙහි ආශාවක් කැමැත්තක් තියෙනවා නම් මේ ධර්මයේ උඩින් පලේ ගන්න මහණියෝ. මොකද ගිය අද දිනවල ඉන්නවද බොරු කියන්නේ? තේරුණාද? ඕකට දෙන්නේ නැහැ. ඒක කායිලන්ත දෙන්නේ නැහැ බොරු දෙන්නේ. එහෙම කියන්නේ නෝ අල්ලන මහරත. එහෙම පහළ වෙන හිටපො. ධර්මයේ විමුක්ති කරන්නේ. මම කියන කතාව බොරුද කියලා බලන්න ඉන්ටර්නෙට් වල බලන්න ඉන්නවද කියලා කවුද? ගිහි දේශක බොරු කරන දේශකෝ නෑ. තේරුම් ගන්න. ඉන්නවනම් ඉන්නේ පෙවිදිය. පෙවිදි අයත් එහෙම දේශ රෝයි විදිහට කියවන්න යන්නේ නෑ. ඒගොල්ලන්ගේ සම්ප්‍රදායේ යන විදිහක් තියෙනවා. තේරුණා නේද? එතකොට දැන් අපේ හිම මොකක් වන්නේ? මොන උපාදකම්මක හිමුට නිකන් හිතුනොත් මම රෝහන් කියලා
එයා හොරෙන් ජීවත් දාගෙන ආරාමයක් හදාගෙන අමුගුරු වුණා. දෙන්නේ ඔහොම දැන් මේ රකන්න හොව කරන්න දෙන්නේ. දැන් මෙහෙතුම ආදාහරිතුම මම නිවන් දැකලා ගියා ඔන්න ඒ බෝඩ් එකක් ගන්නවා ආරාමයේ ඉඳලා ඉස්සෙල්ලා රුදුරෙද්ද අපි හොගන්න අපු ටිකක් වෙනකොට කලර් වෙනස් වෙලා පහු වෙනකොට සල්වාරි සහ පාට සල්වාරි ඇඳගෙන අන්තිමට නිකම්ම නිකම්ම මොකෙද්ද මන් කියන්නේ. දෙහෙන්න පටන් ගන්නවා ධර්මයේ දේනවා. මොකද්ද දේනන්නේ? ධර්මයේ දේනවා. දැන් ඔන්න ඔය ටික තමයි ලංකාවේ. ඇයි එහෙම වෙන්නේ? ධර්මයේ මොකද්ද කරන්න ඕනේ මොකද්ද කියලා නොදන්නකම. අපි එහෙමනම් ඔයගොල්ලෝ දැනගන්න ඕගොල්ලෝ දැන් ඉගෙන ගත්තේ මහන් වෙන්න ඕනේ අපි සතිපට්ඨානෙ වඩන්නනේ. මේ බුදුහාමුදුරේ දේශනා කරනවා සතිපට්ඨානේ ආනිසංස හතක්. ඒ හතෙන් මං කියුවා දෙකක් ලෝකෝත්තරයි පහ ලෞකිකයි. ඔය පහ ඔය භාවනාව තුලින් අත්දකිනවා. තේරුණානේද? ඔය පහ අධ්‍යක්ෂේ නැත්නම් භාවනා කරන්න වැරදුන. හරියට කරලා නැහැ. තව නම් වෙලා කරන්නේ. ඔච්චරයි. තේරුණානේ? ඒ පහ මං විස්තර කරලා දෙනවා ඔයගොල්ලන්ට තේරෙන විදිහට. පළවෙනි එක සත්තාන විසුද්ධිය. මේ එතන බලන්න සත්තාන විසුද්ධිය. මෙතන සත්‍යයක් තියෙනවා. සත්‍යයක් ඉන්න තැන නිවනක් නෑ. තේරුණානේ? එහෙනම් නිවනට මෙහා දෙයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. සත්‍යය පිරිසිදු වෙනවා කියන එක. දැන් ඔයගොල්ලෝ මනුෂ්‍ය විදිහට භාවනා කරලා ඔයගොල්ලෝ අපිරිසිදු කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ කියන්නේ පිරිසිදු නෑ. එතකොට පිරිසිදු සත්වයෝ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කාටද? පිරිසිදු සත්වය කියන්නේ කාම ලෝකයෙන් ඉවත් වෙච්ච සත්වය. කාම ලෝකයේ ඉන්න සත්වය අපිරිසිදුයි කියන එක තමයි දන්නේ. කවුද කාම ලෝකයේ ඉන්නේ? දේවියෝ, මනුෂ්‍යයෝ සතරපායි. ඕකනේ කාම ලෝකය. දැන් පිරිසිදු වෙනවා කියන්නේ කාම ලෝකයෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ බ්‍රහ්ම ලෝකයේ උපදිනව නෙමෙයි. තේරෙනවද? බ්‍රහ්ම ලෝකයේ උපදිලා රහත් වෙන්නේ නැහැ. තේරෙනවද? මෙතන සත්තාන විසුද්ධිය කියන්නේ භාවනා කරනකොට මේ සතිපට්ඨානෙ වඩන කොටත් එහෙනම් පංච නීවරණ යටපත් වෙනවා. මොන පංච නීවරණ යටපත් වුණාම මනුෂ්‍යයෙක්ගේ එයා පිළිඳු සතේ. එහෙනම් නීවරණ කියන වැඩ කරන වෙලාවක පංච නීවරණ ක්‍රියාත්මක වෙන තැන අපිට බුදුයි අපි. තේරුණාද? එහෙනම් ඉතින්නම් මේ ඔය කකුමං කරනකොට ඔයගොල්ලෝ දන්නේ නැතුව වෙන්නේ සත්තාන විද්‍යාමුණේට අනේක තමයි. මම ඒක ඉලක්ක දුන්නා මුල්ම දවසේ කිව්වා සක්මන් කරන්න නිදිමත ඉක්ම ඕනවා. නිදිමත ඉක්ම වුණොත් එතන සත්තාන විසුද්ධි. තේරුණාද? මේ භාවනාවේ ධාතුගුණ තේරෙන හැම තැනම සත්තාන විසුද්ධියයි. එතකොට පිළිසිදු. නැත්නම් අපි දැන් තේරුණාද ප්‍රායෝගික දැන් සත්තාන විසුද්ධිය කියන්නේ ඇත්තටම නීවරණ යටපත් වෙනකොට අපි පිළිසිදු වෙනවා. නීවරණයක වැඩ ගන්න දැන අපි පිළිසිදු. තේරුණා නේද? දර පංච කාම ලෝකයේ අපිරිසිදුයි කාමාවචරයේ ඉක්මවුවම පිරිසිදුයි. අපි ඉන්නේ ඉපදිලා නෙමෙයි මේක වෙන්නේ. මේ මනුස්සත්වයේ ඉඳලා මනුස්ස චර්යාවේ ඉඳලා වඩන බ්‍රහ්මචර්යාව අනුව තමයි මේක වෙන්නේ. තේරුණා නේද? ඉන්නේ අපි මේ චර්යාව උරුම චර්යාව මනුස්ස චර්යාවයි අපි පුරුදු කරනවා බ්‍රහ්මචර්යාව. ඒ බ්‍රහ්මචර්ය අවුරු දින වෙලාවේ සත්තාන විසුද්ධිය වෙන්නේ. මනුෂ්‍යචර්යාවේ වැඩ කරන වෙලාවේ සත්තාන විසුද්ධිය නැහැ. ඒක ගැටලුවක් නේ. ඒක වැරදි කියන්නේ කොහොමද? තේරුණානේ? බොරුවට රඟ බාන්න කියොත් වැරදි. දැන් අපිට තියෙන්නේ එහෙනම් තට්ටු මාරුවකටයි මේ සත්තාන විසුද්ධිය ගන්නේ. භාවනා කරනකොට එනවා. නවත්තපොන. තේරුණානේ? ඒක දැන් භවනා කර කර gedara වැඩ කරන්න බෑ. ඒක කිසි ගැටලුවක් නෑ.
තෝරගත්ත කාලේ භවනා කරන්නේ. එතකොට සත්තාන විසුද්ධියා ගුණය කියනවා. දැන් මම මේ එක හඳුනා ගන්න පුළුවන්. ඔය කරන භාවනාවෙන් කායපස්සනාවෙන් කය ධාතු ගුණ තේරෙන හැම මොහොතකම සත්තාන විසුද්ධියා ගුණය කියනවා. හැබැයි ඒ තියෙන්නේ සත්තාන විසුද්ධියා ගුණය තියෙන්නේ කයෙන් එන ආරම්භ වල විතරයි. එහෙන් ඇහැට පේන්නේ කියන්නේ තේනවා මේ විසුද්ධියා ගුණය එන්නේ ඇහැ කන නාසය ආදී ඉන්ද්‍රියන් හයයි. එතකොට කයෙන් ධාතු ගුණ තේරෙනවා. එතකොට සත්තාන විසුද්ධිය. ඒගොල්ලෝ ඇහැට පේන රූපය එතන දෙන්න බෑ. සත්තාන විසුද්ධිය. එතන නීවරණ වැඩ කරනවා. තේරුණාද? ඕක තමයි මේ ආරෙවිනේ බ්‍රහ්මචර්යාවේ තියෙන සීකේති භාවය. එකාර මුලක ආරෙවිනේ බ්‍රහ්මචර්යාව තියෙන්න පුළුවා ඊගාව ආරමුණේ මනුෂ්‍යචර්යාව තියෙන. තේරුණාද? නමුත් සමත භාවනාවේ ඔබ තියාගෙන ඉන්නද? එකාර මුලක සමත ධ්‍යානයේ තිබිලා ඊගාව ආරමුණේ මනුෂ්‍යව විදිහට ජීවත් වෙන්න බෑ. ඒක හින්දා ධ්‍යාන තියෙන මනුෂ්‍යයෙක් කැලීමයි. මනුෂ්‍ය වැඩ කරන්නේ නැහැ. මනුෂ්‍ය චර්යාවේ මහත් වෙන්නේ. තේරුණනේ? නමුත් මේ කියන අංශාසයක මනුෂ්‍ය චර්යාව කැළපෙන. gedara gedare වැඩ කරගෙන. කරන ගම අර එක මොහොතකට සත්තාන විසුද්ධියා නැහැ. තේරුණනේ මම දැන් කියන එක තේරුණාද? සත්තාන විසුද්ධියා කියන්නේ නීවරණේ අටපත් වීමේ ගුණය. ඔන්න ඕක එතකොට ඔයගොල්ලෝ දැනගෙන හඳුනගන්න එපා. නිවර්ණ යටපත් වුණාද නැද්ද කියලා තේරෙන්නේ නැති වෙයි භාවනා කරනකොට. නමුත් මං කිව්වා ධාතු මුල තේරෙන්නේ නැහැ නිවර්ණ යටපත් වෙන්නේ නැති. නිදිමත ඉක්මනවා කියන්නේ නිවර්ණ යටපත් වෙන. ආරයත්තාංග මාර්ගයේ සමාධික්තාව සම්පූර්ණ වෙන්න ඕන තත්කාල විසුද්ධියාව වෙනවා. ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ නැහැ. සීල ශික්ෂාවයි සමාධි ශික්ෂාවයි සම්පූර්ණ වෙන තැන සත්තාන විසුද්ධියා ගුණේ තියෙනවා. තේරුණානේ? ඒක සමත භාවනාවෙන් උනත් කමන්නේ නැහැ. විදර්ශනාවෙන් උනත් කමක් නැහැ. දැන් ඕගොල්ලන්ට සක්මන් කරන වෙලාවේ අර ධාතු ගුණ තේරෙනවනම්, සමතහනේ ඉන්නවනම්, සමතහනේ සාර්ථකව ඉන්න හැම වෙලෙම සත්තාන විසුද්ධියා ගුණේ තියෙනවා. ඒක හඳුනගන්න. දැන් ඊපාට දෙවෙනි ආනිසංසය ශෝකය ඉක්මෝ පරිදේවේ ඉක්මෝ. ඊළඟට හතරවෙනි පස්වෙනි ආනිසංස තියෙන්නේ දුක අත්තංගමය වෙනවා, දෝමනස්සය අත්තංගමය. මෙන්න දැන් මෙතන හතරක් තියෙනවා. මේ හතර තමයි අපිට මේ සංසාරයේ දුක කියන එක සම්පූර්ණ ලෙස නියෝජනය කරන කාරණා හතර මේ. මොනවද කාරණා හතර? එකක් තමයි ශෝකය. අනික තමයි පරිදේය. එතකොට දුක කියන්නේ කයෙන් ඇති වෙන මේ අමිති වේදනාව. ශාරීරික වේදනාව දුක. දෝමනස්සය කියන්නේ අනිකොත් සංස්කන්න ආකාදී වෙනත් ඉන්ද්‍රියන්ක තමන් කැමති නැති අරමුණු ආපුවම ලැබෙන අපහසුතාව. දෝමනස්. දැන් ඕකේ ශෝකය කියන දුක නේද? දුක්ඛ ස්වરૂපය ශෝකය කියන ධර්මය හටගන්නේ කොහෙන්ද කියලා බලන්න. දැන් දුක නම් හටගන්නේ කොහොමද? කායික වේදනාව. කායික සුඛ වේදනා වේදනාව නෙමෙයි. කායිකෝ දැන් හොඳ කෑමක් කනකොට නැත්නම් රසක් දැනෙනකොට දිවට ලැබෙනවා. ඒ වගේම දැන් අවුවේ ඉඳලා හේවණකට ගියාම කයට දැනෙන්නේ සැපක්. තේරෙනවද? ඒක ගැටලුවක් නෙමෙයි. ඒක දිමුලා කියලා අපිට හානියක් නෑ. දැන් සැප කයට ලැබුණා කියලා හානියක් නෑ මේ. තේරුණානේ? නමුත් කයට දුක ලැබීමයි අපිට තියෙන ප්‍රශ්නේ. සාංකාරික ප්‍රශ්නේ. අපි නරක් වෙන්නේ, අපේ අපායගාමී වෙන්නේ කයට දුක් ලැබීම. එතකොට කයට ලැබෙන දුක බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සත්පට්ඨානේ වැඩුවාම අත්තංග මාය වෙනවා.
මගේ නෙමෙයි වෙනවා. මේක ගැඹුරු. තේරුණානේ? මේ ගැඹුරුයි වෙන්නේ මේක රහතන් වහන්සේට තමයි මුලක් ප්‍රකට කරන්නේ. නමුත් මුල් දෙක අපිට අල්ලගන්න ලීසි. මොනවද? ශෝකය පරිදීවේ සමතික්කමයි. ඒ ශෝකය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. පරිදීවේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න. ඒ ශෝකය එන්නේ කයින් නෙමෙයි. ශෝකය ගේන්න ඇහැට බෑ. ශෝකය ගේන්න නාසයට බෑ. එහෙනම් ශෝකය පංචේන්ද්‍රියන්ට ගේන්නද? දැන් ඔයගොල්ලන්ට නරක රූපයක් දැක්ක, අකමැති රූපයක් දැක්ක කියලා රූපය දකිනකොට ශෝකය එන්නේ නැහැ. කියනවනේ. එන්නේ ලෝමන. මේ දෙක පැටලව ගන්න. ශෝකය එන්නේ මනෝ ඉන්ද්‍රිය හරහාමයි. පංචේන්ද්‍රිය හරහාමයි. ශෝකය එන්නේ අතීත දෙයක් මතක් වෙලාමයි. එහෙනම් අතීතයයි ශෝකයයි අතර සම්බන්ධය. දැන් ශෝකය කියන්නේ අතීත දෙයක් මතක් වෙලා සිදුවෙන පිළීම. වර්තමානයේ පිළීම. වර්තමානයේ දින අපහසුතාව. ඔබට කියනවා ශෝකය. දැන් අතීතයෙන් ආපු දෙයක් මෙතන වර්තමානයේ ඔයගොල්ලෝ පීඩාවට පත් වෙනවා. එහෙම ඒවා වෙන්නේ නැද්ද අපිට? ඈ? හැමදාම හැමදැනු මේ දැනුත් වෙනවා අපි දන්නේ. තේරුණාද? දැන් ඔයගොල්ලන්ට වෙන්නේ ගෙදර ඉන්නකොට ඕන්න බලන්න. ශෝකය කියන එක එන්නේ මනසටනේ. වර්තමාන අරමුණකින් නෙවෙයි ඉන්නේ, ඇහැට නෙවෙයි ඉන්නේ. ශෝකය මේ පුංචි ශෝක වා පංචේන්ද්‍රියෙන් මයි කියන්නේ නැති කරේ. ඔන්න ඔබ තමයි අපි ජීවත් වෙනවා කියලා කරන්නේ. දැන් ඔන්න ගෙදර ඉන්නවා තමයි. ඉන්නකොට මැරිච්ච ආච්චි මතක් වෙනවා. ඒක සැපද දුකද? ඔය දැන් ඉතින් ඔයගොල්ලන් සතුටු වෙනවාද? ඇත්තටම තමයි ගැමුනේ නම් ආච්චිට මොකද වෙන්නේ? දුකක් එනවා. අන්නේ දුක තමයි හොදේ. එන්නවනේ. ඒක එන්නේ වර්තමාන අරමුණේ ඉන්නේ මේ. මතක් වෙලා එයා. මතක් උනේ තනින් හිටපු. එන්නවනේ. දැන් මතක් උනේ හැටි මොකද වෙන්නේ? දැන් මරිච්චාගේ මතක් වෙලා ලෝකේ වෙනවා. ඒ වගේ නෙවෙයි ඒක ලොකු දෙයක් නෙවෙයි. ඔයගොල්ලෝ හරි දක්ෂයි. සක් ගාලේ රහක් කරගන්න. අනේ මොකද අර පීඩාවේ ඉන්න කැමතිද? ඒක අහක් කර හැකි පංචින්දිය වලට. පංචින්දිය පිනෝලා කාමයේ පුළුවන් රෝගිය දරුණු නැති රෝගිය අහක් කරගන්න. එතන දැන් මරිච්ච ආචි මතක් වුණා. මතක් වුණේ මනෝඉන්ද්‍රියට. රෝගිය ඇති වුණා. ඒක තමයි දුක. ඇතුලේ හැටියේ TV වල දැන් ඉන්දියාවේ ආච්චි දැක්කේ හැටිය මැරිච්ච ආච්චි වලයි. කෙන්කොත් මොකම බලන්නද? තෝගිය අහක් කරන්නේ කාමයේ. පොඩි කාමයේද රාමාන්‍ය කාමයේ කරන්නේ ඕකම තමයි හැමදාම කරන්නේ. දන්නේ නැතුව ජීවත් වෙනවා කියලා කරලා තින්නේ ඔච්චරද? ඒ ශෝකී එන්නේ නේ වහගන්නේ කේකේ වාදන. තේරෙන්නේ නැහැ. දැන් බලක් ඇයට වෙන්න ඕන ඉන්නවා. දැන් යනවා පාටි වලට. යාළුවෝ. පාටි වලට ගිහිල්ලා ගියාට පස්සේ ඔන්න ඒ ගෙදර බාත්รูම් සෙට් එක දකින්නවා. දැන් දැකලා ඉතින් පාටි අය වෙලා හොඳට කාලා ගිහිල්ලා එනවා. ආවට අර බාත්รูම් සෙට් එක අමතක වෙන්නේ. දෙන්නනේ ඔන්න ගෙදර නිකන් ඉන්න. අනේ අපිට නැහැ නේද? දැන් මොකද වෙන්නේ? සැපද? දුක. දැන් කොහොමද හොගේ? නෑ මේක නෑ මම. ඉතින් ඉන්නවට කරන්නේ මේක ගන්න ඉඳලා ඉන්න. දැන් ඉඳ ගන්න ලෝන් දානවා, ඕටි කරනවා, ඔක්කොම කරනවා.
එතකොට ඒ කරනකොට අරක අමතක වුණා නෑ මම මේක ගන්න නෙමෙයි අර දෝකේ යටපත් වෙනවා තේරුණාද දැන් ඔහොම ගත්තේ ටිකක් එක තමයි ජීවත් වෙන්නේ දැන් ඒක දුරලා දින හැමයිස්ම බසන ඔය නිස්සහන්තේ තනුව නෙමෙයි දී ඇතුළට ආවේ පණ ඇතිලා පණ නැති ඔක්කොම ඈ පණ ඇදි ටිකක් ආයේ හොම්මෝයි පණ නැති ටිකක් ආයේ හොම්මෝයි දැන් රෝගිය කොච්චර දරුණු වෙනද රෝගිය තමයි උගුරු අම්බරොල් දාන්නේ ඊළඟට ඒවත් එක මාය ඔන්න දැන් අර වෙන ගිදරක ගියාම පාටිකට ගියාම කුරු පෙට්ටිය ආගාජා දැන් ඕක නෑ මම ලෝන් දාලා කෑ ගහලා මොන හරි කරලා නැත්නම් ඊ ලංකාවේ දින ඉඳන් විගුණ මෙහෙ පුදු දෙත් ගන්නවා. ඒක නෝකයි. හරි වැඩ කරන්නේ. කියන්නේ මොනේ අපි මේ බින්දාල් කරන්නේ. මේවා විගුණ වගේ කරන්නේ නැහැ. බැලුවම පුදු දෙත් ගන්නවා. පාටියේදී දැක්කේ විගුණන්නේ ලංකාවේ ඉඳලා. දැන් ඕක අරගෙන ඉන්නකොට අරක පරණ වෙනකොට මොකද වෙන්නේ? ආයේ ඉතින් රතු වෙනවා දකින්න දකින්න. ඊපස්සේ දකින්න කොට තරහ යනවා. ඊළඟට කෝපය. එන්න ඔන්න ඔබ තමයි තෝරන්නේ. ඔය රෝගිය తాවකාලිකව අහක් කරන්න ගුණා කාමය. එහෙනම් රෝගියයි කාමයයි එක්ක සටන තමයි ජීවිත සටන. හොඳට මතක තියාගන්න. ඒක බය. දැන් ඒකම රෝගේ අනිත් පැත්ත තමයි බිය. අතීතයෙන් එන්නේ රෝගය අනාගතයෙන් එන්නේ බිය. ඔය දෙකේ තාත්තා අම්මා තණ්හා. ඒ තණ්හාය ජායති රෝගෝ තණ්හාය ජායති බය. තේරෙනවද? මේ බිය අහකරනවා මේ සතුටානේ දීච්චෙල්ලා. බුදුහාමුදුරු පෙන්නන්නේ ආනිසංසයක් විදියට ශෝකය සමතික්‍රමය. තේරෙනවද? මේ ධර්ම රහණේ තියෙන සාංශාරික ශෝකයමයි මේක ඉක්මෝන එක තමයි ප්‍රබලම දේ. ඔයගොල්ලන් ජීවිතයෙන් ඔබ දකින්න පුළුවන් වුණොත් දකින්නකොට මේ භාවනාවේ වටිනාකම තියෙනවා. තේරෙනවානේ මේක දකින්නම ඕනේ. මේක දකින්න නම් මේ ශෝකය හඳුනගන්න ඕනේ. සතිපට්ඨානෙන් මේක ඉක්මවන්නේ කොහොමද කියලා තමගේ ජීවිතයෙන් දකින්න. නෑ නෑ ඒ නැති කරන්න බෑ නේද? ඉක්මවනවා කියන්නේ ඒක දැන් ඉක්මවනවා කියන්නේ ඔන්න කවුරු හරි දුවගෙන යනවා. ඔයගොල්ලෝ ඊට වැඩි වේගින් දුවන්න පාස් කරනවා. ආන්නේ වගේ වැඩ ඉක්මවනවා. තේරුණාද? ඔකේ දැන් සමතික්‍රමය කියන්නේ එහෙම එකක්. ඉක්මවනවා. නැතුව නැති කරන්නේ වෙන ඉන්නේ ජය ගන්න. අරක යට යනවා. එයි දැන් කාමේ කරන්නේත් ඒක. මෙරිජ්ජ ආච්චි මතක් වුණාම ඉන්දියාවේ ආච්චි දැක්ක හැටි අර හට ඉක්මු වුණා. එහෙමද ඇයි? ඉන්දියාවේ ආච්චි ලොකු මෙරිජ්ජ ආච්චි කියලා. එහෙම වෙන්න ඕනේ නැත්නම් ඉතින් ඉක්මවන්න බැහැ. වෙනසක් තියෙනවා. සමතික්‍රමය කියන්නේ ඉක්මවනවා. ඒ කියන්නේ එතකොට ඒක මොනවා කියන්නේ? ඒකට වැඩි දෙයක ලොකු දෙයක් ඊට වැඩි එකක් ගන්නවා. එතකොට අරක යට යනවා. තේරෙනවානේ? රෝගීට කරන්නේ ඉක්ම වීම. පරිදේවයට කරන්නේ ඉක්ම වීම. අත්තංගමය කියන්නේ අත්තංගමය කියන්නේ ඉක්මවන්න පුළුවන් වන්න. ඒ කියන්නේ දුක ඉක්මවන්න බෑ කාට. දුක පාස් කරගෙන තව දුකක් ගන්න එක මහා භයානකයි. තේරෙනවද? ඒක ඒ කියන්නේ කායික දුක කියලා කියන්නේ. කයින් ඇති වෙන වේදනාව නැති කරන්න තව වෙන තැනක වේදනාවක් අතලා දියන්නේ. හැබැයි එහෙම වුණොත් වෙනවා ඒක. වැඩක් නෑ. ප්‍රතිඵල නෑ. ඇයි එන්නේ? දැන් ඕන තරම් ඉන්නේ ඉගම ගන්න ඔය ළමයිගේම දැන් බොරුවට පුංචියද කකුල ගල ගෑනලා කෑ ගන්නවා. අනේ ඉතින් දුකින්. ඕක කොච්චර හරි ගෑනකොට අම්මා අම්මුවට ගන්නවා. දැන් මොකද වෙන්නේ? අර කාකුලේ ඇහින්නේ හුදා වයිකෝම කම්මුට ගහපේ. ජව්වා නන්නේ එතකොට කිදිය. ඒක කරා කියලා දැන් මේක විසඳුමක් නෑ.
දැන් හොඳද? දැන් ඒක ඉක්මෝල වෙනස් නැහැ. මේක අත්තන් සමානයි. ඒ කියන්නේ මගේ නුවන්. ඒ කියන්නේ මගේ ශරීරයේ මගේ දුකක් නෙවෙයි දුකක් කියනවා විඳින එක හක්. ඔබට කියනවා අත්තන් බා. තේරෙනවද? දැන් රහතන් වහන්සේගේ තියෙන ස්වરૂපය ඕකයි. දුකක් තියනවා විඳින එක්කෙනෙක් නැති වෙනවා. ඔබට කියනවා අත්තන් බා. මමත්ෙන් අහක. සත්පුජ්‍යල භාවයෙන් අහක් කරන්නේ. විඳීමක් තියෙන. විඳින පුජ්‍යල නැති වෙන. ඒක දරුණුයි. ඒ කියන්නේ ඒක ටිකක් අත්දකින්න යනවා ඒක ටිකක් එහාට යන්න ඕන සතුටක්. හැබැයි අර ප්‍රෝතියේ ඉක්මෝනේක ඔයගොල්ලන්ට දකින්න හම්බේ හරියට තේරුම් ගත්තා. තේරුණානේ මේක දැනටත් දකින්න හම්බේ. ධර්ම කාරණා ටික දැනගන්න ඕනේ හරියට. පිළිසුදු දෙස. එතකොට වෙන්නේ ශෝකයෙන් හිතෙන් ඇති වෙන එකන්නේ. තේරුණානේ ශෝකයෙන් දැන් ඇති වෙලා දැන් ඔයගොල්ලන්ට උනා මේ වාඩි වෙලා මේ බණහනකට ශෝකයට පුළුවන් එන්නේ. ඔය පරණේව මතක් වෙලා ලෝක වෙනවා. එහෙනම් එතකොට මේ බණහන එක අහක් කරනවා. අරයට බලය ගත්තා. මේ ශෝකය හරියට දැන් මනට එන්නේ මේක එන්නේ මනෝ ඉන්ද්‍රිය හරහානේ. ධානයක් වඩනකොට මොකද වෙන්නේ? භාවනා කරලා වමත භාවනා කරලා හොඳටම දිනු වුණාම පංච ඉන්ද්‍රිය අක්‍රිය වෙනවා. ඒ කියන්නේ ඇහැට පේන්නේ නැතුව යනවා. කනට ඇහෙන්නේ නැතුව යනවා. ශරීරය දැනෙන්නේ නැති යනවා. ඒකවල දුක නෑ. තේරුණානේ? එහෙමත් දුක නැති කරගන්න. අත්තංග මාර්ගය ළඟින් ඉන්න. කාය ඉන්ද්‍රිය මරලා. මොන සමග භාවනාවෙන් වෙන්නේ? එහෙම වෙලා සමත නිමිත්තට පුළුවන් අර පංච ඉන්ද්‍රියම මරාගෙන තනි බලයට ගන්න. තේරුණානේ? එහෙම කරන්න නම් ඒ භාවනාව හුඟා ප්‍රගුණ කරන්න ඕනේ, දියුණු කරන්න ඕනේ, gedara indala eken කරන්නත් බැහැ. තේරුණා? නමුත් gedara indala කිසිම අපහසුතාවක් නැතුව අනිත් පැත්ත නම් දෙනවා ඒගොල්ලෝ. දැන් සමත නිමිත්තේ සමත භාවනාවේ විරුද්ධ කාර්යය තමයි තෝරන්නේ. ඇයි ඒකත් එන්නේ මරතෙන්? තේරුණා? දැන් අර මැරිච්ච ආච්චි මතක් වෙනවා ඉන්දියාවේ ආච්චි දැක්කම ලෝකෙ යහක් වුණාට දැන් මේ වගේ ලෝකයක් අහක් වෙලා වෙනවද නැද්ද මම මේක කිව්වා කියලා ඉතින් ධර්මයෙන් ගැන හිතන්නේ ඔය පුජ්‍යලිකෝ තමයි මේ ඉන්න හැට කියනකම නෙවෙයි පොදුවේ උදාහරණ කියන දැන් නෝන කෙනෙකුට තමන්ගේ මහත්තයා වෙන කවුරු හරි යෑම කෙනෙක් එක්ක කතා කර කර හිටියේ එක ඉස්සර දිවිලා දැකලා ඒක මතක් වෙනකොට ඇති වෙන්නේ මොකක්ද? දැන් අද දැන් වෙනව නෙමෙයි. අතීතයේ වෙලා නෝනට මතක් වෙනවා. මහත්තයා මෙන්න මෙයා එක්ක කතා කර කර හිටියා. දැන් මැරිච්ච ආච්චි මතක් වෙනවා වගේමයි නේද? ඊට වැඩිය දරුණුයි නේද ලෝකේ? ඒ ලෝකෙ යහත් කරන්න පුළුවන්ද TV එක දාලා? බැ. මොකද? ලෝකේ ධර්ම වෙන්න කාමයට බැ. යටපත්. දැන් එහෙම වුණාම ඒ නෝනාගේ රූපේ මොකද්ද කියලා බලන්න. ඔන්න ලෝකේ රාග දැක්කේ බැලියගේ. අර ධානයේට සම වැදෙන වගේ තමයි ඇඳෙන්නේ. ඒක නෙවෙයි. පංචේ ඉන්ද්‍රියක් පිටවෙලා ලෝකෙින්ම ගෙවන කණ්ඩ ඕන්නේ කතා කරන්නේ මොකක්ද? හඳුළු ගලගලා ඉන්න දවස් ගණන් මාස ගණන් ඉන්නේ. බලන්න ලෝකේ රඟ. තේරෙන්න. එතකොට පංචකාමයේට බෑ මොකක් කරන්න. පංචකාමයේ පංච ඉන්ද්‍රිය ලෝකයේ මරාද දැන් තෝගේ ලොම් මොනරේ අනික ඉන්ද්‍රියෙ මෙරියයි ඕව අනන්තවත් ගෙදර වෙලයි පය දෙක තුනට හරි වෙනවා ඔය මුළු වල ඉන්නේ කඩන් දැන් වයසට යනකොටත් එන්නේ වෙනවා දම් දෙන්න බැරි වුණා කියලා අඬන්නයි කොමුන් ඒසු
එහෙමනේ ඔය මොන දෙයකට මේකේ ශෝකයට ආහාර වෙනවා කුසලයට ආහාර අකුසලයට ආහාර ඕන දෙයක් ආහාර. ශෝකයට මොකක්වා හොඳ දෙයක් නෑ. දැන් පින්කම් කරන්න බැරි වුණා කියපෝ. ඒකත් ආහාර. කරපු පින්කම් ආහාර. පවත් ආහාර. තේරෙනවද? ඕනම දෙයක් ශෝකයට ආහාර. ධර්මවලේ මේක. දැන් ඕක සමතික්‍රමාය වෙනවා කියන එක ඉගෙන ගන්න තියෙන එකනේ අපිට වැදගත් දෙය දැන් තේරුණා නේද මේක ඉගෙන ගත්තොත් හරිය මේක තමන්ගේ ජීවිතයෙන් ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න නිකන් බලෙන් ගන්න බෑ භාවනා කරනකොට එයි දැන් ඇවිදින් ඇති ආවන හඳුන ගන්න දැන් අපි ඔය කරන කයෙන් කය බලනකොට තියෙන විශේෂත්වය තමයි ධාතු ගුණ කියලා જાතියක් තේරෙනවා කයින් ධාතු ගුණ තියෙනවා ඒ තේරෙන ඉතින් භාවනා කරනකොට දැන් ගෙදර ගියාම බලන්න හොඳට භාවනා කරගෙන යනකොට සක්මනේදි තේරිච්චය, බණ අහනකොට තේරිච්චය. ගෙදර මොන භාවනාවක් නැතුව හීටි හැටි ධර්මෙම නැතුව ධාතුනේ තේරෙයි. ඒ කියන්නේ ඔය ඔළුවේ එක තැන තියෙන එක ලක්ෂණ වෙන්නේ කියලා කයට ඔළුවේ රත් වෙනවා වගේ. මාස් නටනවා වගේ. එතකොට ඒ තමන්ට ආවේනික රටාවකට මොන හරි හිටි ගම මොන භාවනාවක් වුනේ ගෙදර ඉන්නකොට අරගෙන පාරේ ඉන්නකොට වේ වැඩ පොලේ ඉන්නකොට වේ ධාතුගුණ තේරෙනවා හැබැයි කරපු භාවනාව නෙවෙයි ආන්නේ තේරෙන්නේ අර ධාතුගුණ නිකන් ආවා නෙවෙයි අපි දන්නේ නැතුව මනෝ ඉන්ද්‍රියට තෝගී ආරමුණක් ආවා තේරෙනවද ඒ තෝගේ මැඩපවත් ගන්න දැන් ධාතුගුණ මියා එක්ක හප්පෙන්න බෑ. දැන් අර පංචේන්ද්‍රිය දැඩි තෝගයට මරා ගන්න පුළුවා. එන්න උදාන ලැගගෙන ඉන්න පුළුවා. කන්නේ බොන්නේ නැතුව කතා නොකර ඉන්න පුළුවා. නමුත් මේ පංචේන්ද්‍රිය මරාගත්තට තෝගයට ධාතුගුණ මරා ගන්න බෑ. කායගත සතිය ආපු හැටිය තෝගී ඉවරයි. සම්පූර්ණයි. එතන ඔන්න ඕකත් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පිටිගම රෝගියෙද මොකද්ද කියලා තේරෙන්නේ නැහැ මුනේ. මේ නිකන් භාවනාවකුත් නෑ. මේ මිනිස්සු අතරේ ඉන්න ගමන් ධාතුගුණ තියෙනවා. එහෙනම් ඒ තේරෙන්නේ ඇයි? අපි දන්නේ නැතුව මනෝවිද්‍යාවේ රෝගී ආරමුණක් ඇවිදී අර රෝග වෙන්න පටන් අරගෙන ඇතුලේ. ඒක සමතික්‍රමාවේ ඒක ඉක්මවන්න තමයි අර සතිපට්ඨාන වෙන්නේ. එහෙම අත්දිනලා නැද්ද? තියෙන්නේ බලන්න ගෙදර ගියාම අපි කොල්ලොක තමයි ශෝකයේ සමතික්කමයි පරිදීනේ සමතික්කමයි දැන් හඳන්නේ වගේ අනම ඇඳුම නවත් වෙනද වගේ පය ගණන් අඳන්න බෑ බුදු හැබැයි ඒක අමුතු මෙහෙමත් කියන්නේ මේකත් දැනෙන්නේ දැන් ඉස්තර බොරුවට අඳෝලා විදිහට කඳුළු කරලා හොරට රඟපාපුවා කරන්නේ කිසි ඒක කියලා කියන්නේ හොඳ නෑ. වැඩි වෙන දෙන්නේ මොකක් කතිය කියන මායාවක රූපයක්. ඒ මායාව අදු කරන. තේරෙනවද? අදු කරන්නේ කොහොමද? අර ධාතුනේ. හැබැයි ඉත වැඩි යනුමකට යන. මේකත් බලාපොරොත්තු වෙන්නේ. මේක පරිජීවයේ තෝකෙන් අඩන එකක් නෙවෙයි. ඔයගොල්ලෝ ඉදිරියේදී භාවනා ගෙදර හැම ඉන්නකොට නිකම්ම ඇඳෙයි. එහෙනම් නිකම්ම ඇඳෙයි. දැන් ඕන හැටි තමන් කැමති මේ ඇඳුම නවත්තන්න. තව කිසිම කිසිම දැන්. ඔව් සතුට ගන්නේ එනකොට වෙන මේක සංවේගියනේ. අතන සංවේගියනේ දුක් දුකටම කඳුළු. එතන ආස්තව තත්ත්වය. තේරුණාද? ඒක නවත්තන්න බෑ. ඒ අඳුරේ හැටි ඒ ආත්මය යනවා. තේරෙනවද? එහෙම ඇඳුම් එයි. ගණන් ගන්න එපා ඒක දිනුවා කියලා හරගන්න. ධාතු ගුණය කියන්නේ ධාතු ගුණ භාවනාවෙන් එන, ඒ කියන්නේ උඟක් එහාට ගියාම මේක බලපාන. භාවනාවෙන් ඉස්සරහට ගියාම සමහර තැන්වල තුන්ති දෙයක් මතක් කියලා ඇඬෙනවා. ඒ තමන්ටම තේරෙනවා මේ මං අඬනවා බොරුවට කියලා. අඬනගෙන වෙන කෙනෙක් තමන් වෙන කෙනෙක් කියලා තේරෙනවා ඒක. ඒ කියන්නේ චේතනාපූර්වක නෙවෙයි අඬන.
දැන් ඔයගොල්ලෝ දැන් අපි අඬන්නේ කියලා අපි ඉන්නෝනේ. තේසන මමම අඬනවා. අතන එහෙම නෙවෙයි මම පැත්තක බලාගෙන ඉන්නවා තව කෙනෙක් අඬනවා. ඒක නවත්තන්න බෑ මට. එහෙම සිද්ධි වෙයි ඒවා දිනුයි. ඒවා වෙන්න ආරයි. ඒ කියන්නේ මොකක් කරන්න එපා එතනින් ලොකු ප්‍රහණයක් එන්නේ. තේසනේ ඔය දිහ තමයි තරහව ඔය අර මං කිව්වේ හුඟක් යාටි එහෙම එකට එනවා. ඈ? පටි කියද? ආ පරිදේවේ කියන්නේ අඬන්නේ. විලාප කියන්නේ. දැන් ඔය පපුවට අත ගහනවා පොළවේ පයින් ගහනවා පරිදේවේ. ඒක ඉතින් අර ස්වરૂපියම වෙනස් වෙනවා. වෙලක්කය පරිදේවේට ගස්සගෙන යනවා එක කුලියක්. අනිත් කුලේ වළම් පොළේ ගහනවා. ඔන්නේ වගේ පරිදි මේ තියෙනවා ඒ කලාවක තියෙනවා. වෙලක්කය පරිදේවේට නිදාගෙන ඔළුව උස්සන්නේ. ඒ වගේම ඔෆිස් එකේදී මේ මේටි උඩවලු ඒ පරිදි. එහෙනම් සෝගිය කියන්නේ මනස ඇතුලේ මේ පරිදි වේ එළියට පනවනවා. ශරීරයෙන් පිට මිදුණු දෙයනවා. තේරෙන්නේ? මේ පපුවට ගහ ගන්නවා. මහා පොළවේ අඩිය හයියේ තියෙනවා. එතකොට ඇතිලි විදි කරනවා. කොට්ට විදි කරනවා. තේරෙනවනේ යනකම බල්ලට වයින් හදන යනවා. අන්න ඒවා කොම් පරිදි. තේරෙනවද? එක එක ක්‍රමයෙන් මේක එනවා. ඊට වරින්නේ මේ. එතකොට කිව්වා ගලක්කය ගෙදෙත් තියෙන්නේ නැතුව යනවා වෙන තැන් වල. ඒ පරිදි රක්කියා කියන්නේ. ගෙදර ඉන්නේ. හිතේ නම් හරි ඔබ වැඩක් කියලා. මොකද්ද කියලා දන්නේ නැහැ ඉතින්. එයාගේ පරිදීවේ ඉන්න ගෙදෙත් එන්නේ හිතන්නේ. කොහේ යනවා? යාළුවෝ වගේ ගෙවල් වල ඉන්නවා. තේරෙනවද? ඔය ඔක්කොම පරිදීවේ ලක්. දැන් ඕවා සමතික්‍රමාය වෙනවා. සමතික්‍රමාය වෙනවා කියන එක තියෙන්නේ අර විදිහමයි. බලන්න ධාතු ගුණ වලින් එනවා. ධාතු ගුණ ඔහම තේරි තේරි භාවනා කරනකොට දෙවිදිහකට ධාතු ගුණ තියෙනවා. භාවනාවෙන් කරෝ. එකක් තමයි දැන් ඔයගොල්ලන්ට අත්දැකලා තියෙන උගක් අයට අපි සක්මන් කරා. එතකොට ධාතු ගුණ තේරෙනවා. ඉඳගෙන භාවනා කරා ධාතු ගුණ තේරෙනවා. ඇඳේ යලෙලා ඉන්නකොට ධාතු ගුණ තේරෙනවා. නමුත් බණහනකොට බණහන කොටක් තියෙනවා. එහෙම නේද? බණහන එක වෙන වැඩ. එතෙන් සිද්ධාතවම තියෙනවා. ඒ වගේ හිත තැම්පත් වෙන, සද්ධාව වැඩි වෙන, පූජාවක් තියෙන, පිළිත් කියන දැන් අර හිත තැම්පත් කමින් වැඩක් කරනවා කියනවා, වාහනේ ලෝනෝ වගේ වැඩක් කරනවා. ඒ තැනකදී හිතේ තැම්පත් සමානව ධාතු තුන තියෙනවා. තේරෙනවද? නිරායාසයෙන් ඉන්නේ. ඒකේ කරන වැඩේ අධිකුසලයට ගන්න. මල් පූජා කරන එක අධිකුසලේ නෙවෙයි. නමුත් ශ්‍රද්ධාවෙන් කරන දෙයක්. නමුත් අධිකුසලේට ගන්න ධාතු තුනේ. ධාතු තුනේ තියෙනවා කියන්නේ සතිපට්ඨානයේ අධිකුසල. ඒක එතකොට එයාට මල් පූජා කර කර නිකන් ඉඳ දෙන්නේ. ඒක ඇතුලෙන් අධිකුසලේ දිරි කරනවා. තේරුණා නේද? එතකොට මෛත්‍රී භාවනාව කරන්න යන්න දෙන්නේ. කරපු හැටිය ධාතු තුනේ. ඒ කියන්නේ මෛත්‍රී භාවනාවට වැඩි අධිකුසලේ කයෙන් කයි වෙන්නේ. ඒක ඉස්මතු කරලා තිබෙන්නේ. එතකොට මෛත්‍රී භාවනාව භාගයයි කරන්න පුළුවා අරකට කරා. ඒ එක පැත්තකින්. අනිත් පැත්තෙන් එන්නේ ආරක්ෂිත සමයකට එනවා ධාතු. දැන් සමන්ත කේන්ති ගියාම ඔන්න පපුව වගේ දැන්වල ධාතු තුන ප්‍රකට වෙලා අර කේන්ති සමන වෙනවා. අත් සමතිකම. ඒ වගේම සෝකී එනකොට නැතිද? පිලිකුල එනකොට නැතිද? ඒ කියන්නේ තමන්ගෙන් හානි වෙන අකුසල් කරන විදිහේ චේතනා පූර්වකෝ දේවල් සිදු වෙනකොට ධාතු මොන ඇවිල්ලා ඒකට ආරක්ෂක වැටක් බනවා. එනෝ. ඕක තමයි ශෝකයේ කරන්නේ. ශෝකයේ පරිදීවේ තමයි මේකේ ප්‍රබලම දේ. ඒක වෙන්න අරින්ද ගෙදෙද්දි දකින්න පුළුවන්. ගෙදෙද්දි තාත් වැඩි ගෙදරින් ඕක කරන්නේ. ඒකට වැඩි වැඩ කරන තැන්වල දිහිම වෙන්නේ. මේ ලෝකයේ කියන එක හුඟක් එන්නේ අනිත් මිනිස්සු එක්ක වැඩ කරනවා.
තේරුණාද? ඒ එක්කෙනෙක් වැරද්ද කරන ඒ වැරද්ද මිච්චෙල්ල කරපුවා ඉස්සර එක මතක් වෙලා දැන් සමන් දුක් වෙනවා. මෙයා අදක් කරා මේ වැරද්ද. එදක් කරා. තේරුණාද? අන්න එතකොට දැන් දෙන්නේ ඒකේ දුක් විඳින්න අර ධාතු ගුණය දිලා අර කපල. එතකොට ශෝකය අහක් කිරීම තමයි ප්‍රබලම වෙන්නේ. ශෝකය අහක් වුණාම ඉතුරු වෙන්නේ සතුට. ඒකින්ද සතුටින් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. එතෙම ඒගොල්ලෝ ගෙදෙට්ට ගිහිල්ලා වළං හොදන කියන්නේ වෙනද පැය භාගයක් හොදරවට එන්නේ පැය කාමම්ම ශෝකය තමයි ගන්න. නිකන් හරි මම්මයි මේව හොදන්න ඕනේ මුන්ට අත ගන්නත් නැහැ කියලා ඒ ශෝකන. එදා ඒකම මතක් වෙන්නේ අර වෙන දේවල් වල ළමයි මහත්තයා හොදපුවා දැකලා. දේශනේ ආරක තමයි වෙනල රිපීට් දෙවි යන්නේ ශෝකෙයි. දැන් ඒව බෑ. වළං හොදනවා වළං හොදනවා. සතුටින් වළං හොදනවා. ඒ රෝගියට ඉන්න දෙන්නේ. දේශනේ එතකොට බෑ භාගයේ ඉන්නේ හොදපුවා දැන් පැය කාලෙකින් හොදපුවා. ඒකයි මම කියන්නේ මේ භාවනාව දිනුද කියලා බලන්න. ගෙදර වැඩ ඉස්සර කරපුවාට වැඩිය අඩු කාලෙකින් කරපු වැඩසුකේ වැඩි නම් හරි. ඒකනේ මොකක්ද ඒකේ තේරුම? වෙනදා ඒ වැඩ ටික කරනකොට මැද රින්ග ගන්න අර රෝගිය වළං හොදනකොට වළං හොදනවට වැඩිය මූණ යට ගන්න හිතේ කාරිය වැඩි. අන්න රෝගිය. ඒ වැඩේ නවත්තලා ශෝකයි. ආයෙ පටන් ගන්න. දැන් ශෝකය නැති වුණොත් මොකද වෙන්නේ? ඒ වැඩ ටිකට මේ කරුනොත්. තේරුණාද? දැන් ওই දෙක මේව හඳුනා ගන්න බැරි වුණා. ඔයගොල්ලන්ට බලන්නකෝ ගෙදර කරන අඩු කාලයකදී මෙහෙසක් නැතුව වැඩකමයක් කරා නම් අන්න සතුටාණි වැඩි. ගෙදර එපා වුණා නම් මෙලෝ භවනාවක් වෙන්න නැහැ දෙච්චි ගම වෙන්නේ. දැන් ඒක තමයි වන්දිමු කියන්නේ. කියන්නේ මේ සංසාරේ කලකිරුණා කියන්නේ ගෙදරේ කලකිරින්නේ පැච්චෙන්නේ. ඒක නැහැ. වැඩි කමක් නෑ. සතිපට්ඨානෙ වැඩුවා නම් කලකිරෙන්නේ නෑ. තේරුණානේ? තව සතුටින් කරන වැඩ කරන්න පුළුවන් වෙනවා. අන්න එතෙන් තියන්න බලන්න. එතෙන් තියයි. එතන ආවොත් ඇති. එතන මිනිතුගේ අහන්නේ කොහොමද? තව ඔයාට කලකිරුන්නේ නැද්ද නේද? නෑ. හැමෝනේ අර වයස උපන්සම්ම ලහන්. මොකද ඒකම රෝවා කියන්නේ. කලකිරුන්නේ නැද්ද? රැකියාව එපා වුන්නේ නැද්ද? මට නම් දැන් ඕවා එපා වෙනත් පේන්නේ නැද්ද? මම දුදුමයි අඳින්නේ. අම්බලකටවත් හන්නේ නැහැ. දැන් මෙච්චර අවුරුදු ගාන. මොකද මේ එපා වෙලා තියෙන්නේ? කියන්නේ ඒගොල්ලෝ සංසාරේ ගව දෙන්නා. මෙලෝ කරවිවන්නේ. ඕක රඟපෑම. තේරෙන්නේ මේ ධර්මියන්ද? එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ වෙන දෙයක්. මේක හඳුනගන්න. සතිපට්ඨානෙන් ලැබෙන්නේ වෙන දෙයක්. මේ ආනිසංසයි ලැබෙන්න ඕනේ අර වගේ ඊළඟ විදිහ ලැබෙන්න බෑ. ඒක ඒතරම් නළු නෙවි වෙන්නේ. තේරෙනවද? මේ නළු නෙවි ගන්න ආනිසංස නෙවෙයි අධිවත්තා. දැන් ඒව නැහැ. මේ කියන ආනිසංස විතරයි වෙන්නේ. දැන් නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙවෙයි වෙන කාගේ හරි කුණු ධර්මයක් කරන්නේ. තේරෙන්නේ නැහැ මේ ආනිසංස ඕනම. දැන් ශෝකය පරිද්දේවය කියන දෙක ඔහොම බලන්න. ওই දෙක තමයි දැනගන්න පුළුවන්. දුක්ඛ දෝමනස්ස දෙක අත්තංගමාය කියන එකේ තේරුම ප්‍රබලයි. ඇත්තට මේක කියන්නේ දැන් දුක ධනිත රිදෙනවා කියන එක දුක. ඕමේකින් රහතන් වහන්සේට රිදෙනවා නම් රිදෙනවා. කියලානේ. හැබැයි ඒ රිදෙන එක මගේ ධනිත කියන එකක් ගන්න නැති වුණා ඒ රිදීම හේතුවෙන් අනාගතයේ හැදෙන සාංකාරිකේව රහතන් වහන්සේට නැහැ. ඕකට කියනවා අත්තංගමාය. ඔයගොල්ලන් ටිකක් දුරට වෙනවා ඒ වගේ කායික වේදනාවක්ද මේක සංසාරේ හැටි මේක ශාරීරියේ හැටි කියලා තීරණය කරගෙන ඒක විඳලා අනුන්ට ඒක පවරන්නේ නැතුව දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කරන්නේ මේ වගේ ඒවා කරන්නේ නැතුව යනවා දැන් ගෙදර ඇවිදගෙන යනවා කියන එක ඇවිදගෙන යනකොට කුටු සෙට් එකේ හැපෙනවා අහු මේක තිබ්බෙත් එහා යාම ඒ විදිහට පේන්න anu එනකොට තේන්න කිප්මේ පාර මැද එහාම
දැන් කකුල වැදුනවා. වෙනුවට පස්සේ බනින්නවා. බනින්නේ එක්ක මේක හදපු කොම්පැනි. තේරුණා නේද? නැත්නම් මේ වෙන කාට හරි මේක වැරද්ද පටවන. ආන්නේ එක තමයි අත්තංගමාය නොයි මොකද කරගන්නේ? දැන් නැතුව අරක ගණන් ගන්න නැතුව මේක අනුන්ට පවරන්නේ නැහැ අනුන්ට දුක් කියන්නේ නැහැ අරක විඳගෙන ඉන්නේ. ඔක තමයි අත්තංගමාය දුන්නේ. ඒ ප්‍රායෝගිකුනේ. ඔක ප්‍රබලයි. මේක හුඟක් දුරට ගන්න බැරි වේවි. නමුත් රෝගිය සමතික්‍රමාය දුන්නේ ඉක්මනින් ප්‍රකට වේවි. අරක ප්‍රකට වෙන එක හඳුන ගන්නවා. ප්‍රකට වෙන ඔය ළඟ දැනුත් තියෙනවා ඒ දුන. නමුත් සම්පූර්ණ වෙන්න බෑ. අනිත් දෙක එතකොට ගණන් ගන්න එපා. ඥානාත්වා දිගමාය නිබ්බානත් සත්‍ය ක්‍රියාවේ ලෝකෝත්තරයි. තේරුණා නේද? ඔය සෝපිය සමතික්‍රමාය ගුණය ගන්න එහෙනම් අනිවාර්යෙන් අරකට වෙන්න බෑ. ඕක දකින්න පුළුවන්. ඕක තමයි ජීවිතය තුළින් අත් දකින්න පුළුවන්. මම හිතන්නේ හරියට ඒ කියනනම් මේ සතියේම ගෙදර ගියාම තේරෙයි. හරියට මෙහි භාවනා මේ ටිකේ කරා නම් යන්තමින් හරි තේරෙන්න ඕනේ ඉතින් මේ සත්‍යය. ශෝකය සමතික්‍රමාය කරනවා. හැබැයි ධාතු ගුණ තේරෙන්නේ නැහැ කෙනෙකුට. අර අහම්ෙන් ධාතු ගුණ එනවා Taman නොහිතන වෙලා. ඒ එන්නේ අර ශෝකය හොරෙන් එන්නේ. මොකද්ද ශෝකය කියලා අපි දන්නේ නැහැ. නමුත් යෝනිසෝ මනසිකාරය දන්නවා. තේරෙනවද? මේ ධාතු ගුණ ගෙනත් දෙන්නේ මනසිකාරය යෝනිසෝ මනසිකාරය. සෝකියගේ ගේන මනසිකාරය අයෝනිසෝ මනසිකාරය මේ දෙන්න ඇතුලෙන් සතනක යන කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් සෝකියගේන වල යෝනිසෝ මනසිකාරය යාවි වේනාව තමයි අර සායේ කායන් පස්සේ විහෙර. පයෙන් කය බෙන්න. ඒක අරගෙන එනවා අර ඇයිත් තමයි. ඒකේ ප්‍රතිඵලය සමන්ත දෙන්නේ සමන්ත සතිපට්ඨානයක් වැඩි වෙනවා. මේක නිරාරි. මේ සතන ඇත්තනම යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය ඒක තමන්ගේ සටනක් නෙවෙයි. තමන් දන්නේ නැහැ මේ කරන්නේ. තමන් දැන් ඒකට පුරුද්ද ඇති කරපුවම ඇතුලෙන් රයාවේ සිදුවෙන සිදුවීම බවට හැරෙනවා. ඉතින් ඒක අත්ින් ඉන්න බලන්න දැන් වෙලාව 9යි කාලයි. ඔව්. අද දවසේ දැන් වැඩසටහන අවසන් වෙනවා. අද දවසේ පුළුවන් තරම් වරුව වෙනකම් ධාන වෙනකම්ම භාවනා කරලා ඊට පස්සේ ඊයේ එහෙම සංවිධායක මහත්මයා මතක් කරපු ආකාරයට පස්කිරීම් වගේ දේවල් ඒවත් කරගෙන අදත් එකට සාකච්ඡාවක් තියෙනවා. තේරුණානේ? එකට සාකච්ඡාවට එන්න හැම දිනාටම එකපොත මේ කරගෙන යන මේ ධර්ම මාර්ගයේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ සතිපට්ඨාන ආනිසංස හතවල පළවෙනි ආනිසංසය සත්තාන විසුද්ධිය, ශෝක පරිද්දවාන සමතික්‍රමාය, දුක්ඛ දෝමනසාන අත්සංගමාය, ඥායාස අධිගමාය නිබ්බානස සත්‍විකරියය කියන මේ ආනිසංස හතම මේ ජීවිත කාලයේ ජීව ලැබීමට සත්‍විදයි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනුශාසනාව අවසන් කරනවා. හැමදිනාටම පෙරුවන් කරනවා.